ಹಾಯ್ ಬಾಯ್, ಇದು ಕಿರಿ ಶಿಲ್ಪಿ ಏಕ ಮುತ್ತು ಬಟ್ಟೆ ಇತಾಮತ್ಮ ಆದರೆ ಒಗಲು ಹ್ಯಾಬೋಮ್ ಪೇಲಿ ಗಾನ ಆದರೆ ನೀತು ವಿಪುತೆ ಇದಿ ಅದರ ಅವಶ್ಯ ಆಪಿ ಏಕ ತು ಏನು ಇಸ್ರು ಸಗೆ ಕಾಂಕ್ರೀಟ್ ಡಿಸೈನ್ ಪಾಂತಿ ಅತ್ತೆಕ್ ಇದಿನ್ ಗೊಡಕ್ ಕಟ್ಟಿದ ಪ್ರಶ್ನೆ ಅಕ್ಕಾವ ಮುಖಾಕ್ ಮೇ ಕಾಂಕ್ರೀಟ್ ಡಿಸೈನ್ ಕ್ಯಾನೆ ಅಪಿ ತೆಕ್ಕ ತೆಕ್ ಮೇ ತೆಕ್ ಇತಿಹಾಸೆಯೇ ಸ್ಟ್ರಕ್ಚರಲ್ ಲಿಖನ ಗಾತು ದರು ವ್ಯಕ್ತ ಮೇ ಕಾಂಕ್ರೀಟ್ ಡಿಸೈನ್ ಕಿಯನ ಪಾಂತಿಯ ಪಿಲಿ ಬಂದವ ಕಿಸಿಮ ಗೆಟಲುವಕ್ ನೆಹೆ ಹೆಬೈ අපිත් එක්ක අලුතෙන් ඉගෙන ගත්ත ළඟදි සම්බන්ධ වෙච්ච දරුවෝ මෙවර NCT සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච දරුවෝ සහ අලුතෙන් ඉන්න දරුවන්ට පොඩි ගැටලුවක් තියෙනවා මොකක්ද මේ කොන්ක්‍රීට් ඩිසයින් කියන්නේ කියලා. නැත්නම් මොකද්ද මේ ඇඩ්වාන්ස් ස්ට්‍රක්චර් කියන්නේ කියලා. පුතේ මෙහෙමයි. සමස්තයක් විතර ගත්තොත් මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක තුල ඉගෙන ගන්න විෂයන්ගෙන් අමාරුම විෂය මොකක්ද කියලා අහුවදී දෙන 80ක් 90ක්ම දෙන උත්තරේ තමයි ස්ට්‍රක්චරල්. ඉතින් මේ ස්ට්‍රක්චරල් ප්‍රශ්නේ මීට අවුරුදු ගානකට කලින් ඉතාමත්ම ලොකු ප්‍රශ්නයක්. හැබැයි ඉසුරු සර්ගේ ස්ට්‍රක්චරල් පන්ති පටන් ගත්ත දවසේ ඉඳලා මේ ප්‍රශ්නේ ඉවර වුණා. ඉතින් ඇත්තටම ගත්තොත් ඔබ NCT දරුවෙක් වුණත් NDCT කියන්නේ NVQ ලෙවල් 5 මට්ටමේ ඉන්න ක්‍රාෆ්ටින් දරුවෙක් වෙන්න පුළුවන් වෙන මොනවා මට්ටමේ හිටියත් ඔබ මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකට මොකක් හරි සම්බන්ධ පාඨමාලාවක් නම් හදාරන්න QS වෙන්න පුළුවන් NVQ 5 6 7 මේ මොන මට්ටමේ ඔබ හිටියා. අනිත් පැත්තට බැලුවොත් එහෙම ඔව HND දරුවෙක් වෙන්න පුළුවන් NDES දරුවෙක් වෙන්න පුළුවන් NDT දරුවෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මොකක් හරි විශ්වවිද්‍යාලයක construction related උපාධියක් හදාරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් පැත්තට ගත්තොත් එහෙම ඔබ private campus එකක HNDE එකක් එහෙම නැත්නම් degree එකක් complete කරන දරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ කාට වුණත් අමාරුම විෂය මොකක්ද කියලා අහුවොත් මුලින්ම මතක් වෙන structures. ඉතින් ඉසුරු සර්ගේ පන්තියට කට්ටියට ඇත්තටම ස්ට්‍රක්චර්ස් කියන්නේ අමාරු විෂයක් නෙවෙයි. ඉතින් මේකෙදී අපි දන්නවා මේ ස්ට්‍රක්චර්ස් කිව්වට පස්සේ කොන්ක්‍රීට් ඩිසයින් වලට, ස්ටීල් ඩිසයින් වලට, ෆවුන්ඩේෂන් වලට මේක කොටස් තුනකට ප්‍රධාන වශයෙන් බෙදෙනවා. තවත් අනු කොටස් තියෙනවා මම නෑ කියන්නේ නැහැ. නමුත් ප්‍රධාන වශයෙන් ওই වගේ කොටස් තුනකට බෙදෙනවා. ඉතින් ඇත්තරම ගත්තොත් එතෙක් මෙතෙක් ඉතිහාසයේ තුල අල්පමාත්‍ර ගුරුවරුන් පිරිස විතරයි පුතේ මේ විෂයන් තුනට මේ කියන්නේ කොන්ක්‍රීට් ඩිසයින් එකක් කරලා, ස්ටීල් ඩිසයින් එකක් කරලා, ෆවුන්ඩේෂන් එකක් කරා නම් කරේ අල්පමාත්‍ර ගුරුවරු පිරිසක් විතරයි. ඉතින් මේ අල්පමාත්‍ර ගණයේට වැටෙනවා ඉසුරු සර්. ඒ නිසා ඉසුරු සර් අනිවාර්යයෙන්ම අතිදක්ෂයෙක් කියලා කියන්න පුළුවන්. අනිත් පැත්තට ගත්තොත් විශේෂයෙන්ම මේ NCT අවුරුදු ගාණක් ෆේල් වෙච්ච දරුවෝ, අවුරුදු ගාණකට කලින් ඒගොල්ලෝට එක්සෑම් එක ගොඩ දාගන්න බැරි වෙච්ච දරුවෝ දවස් කීපයකින් පාස් කරන්න පුළුවන් මට්ටමට ඉසුරු සර් හොඳටම වැඩේ කරලා දීපු නිසා ඉසුරු සර්ව එක පැත්තකින් ඕගොල්ලෝ දැනගත්තා. ඉතින් ඊයේ පෙරේද ගත්තත් මේ පහුගිය NCT එක්සෑම් ගත්තත් NVQ 5 ලෙවල් එකේ තිබිච්ච මොනම එක්සෑම් එකක් ගත්තත් ඔබ දන්නවා ඉසුරු සර්ගේ පන්ති වලට ආවා නම් ඔබට ස්ට්‍රක්චර් වල අමාරු වෙන විදිහක් නැහැ. ඉතින් අපි මේ පාඨමාලාව නම් කරනවා ඇඩ්වාන්ස් ස්ට්‍රක්චර්ස් කියලා. හැබැයි ඇඩ්වාන්ස් ස්ට්‍රක්චර් කිව්වට මේක ඇත්ත වශයෙන්ම කොන්ක්‍රීට් ඩිසයින් පන්තියක්. ඉතින් ඔබ මම අර කියපු කන්ස්ට්‍රක්ෂන් මොනම උපාධිය කරත්, මොනම ඩිප්ලෝමාව කරත්, එහෙම නැත්නම් QS වෙන්න පුළුවන්, ලෑන්ඩ්ස්කේප් වෙන්න පුළුවන්, රයිට්? ඒ වගේම සර්වේන් පැත්ත වෙන්න පුළුවන්. මොනම මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ මොනම පාඨමාලාව හැදෑරුවත් සමා වෙන මොනම පාඨමාලාව හැදෑරුවත් ඔබට මේ ස්ට්‍රක්චරල් කියන්නේ අමාරුම විෂය නැත්නම් හිසරදය. ඉතින් මේක විසඳන්න ඕන ක්‍රමේ තමයි අද දවසේ අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පාඨමාලාව ගත්තොත් කොන්ක්‍රීට් ඩිසයින් පාඨමාලාව කාලය මාස 4යි මගේ පුතේ. ඒ වගේම පාඨමාලාව ගස් 10000ක් පමණයි. ඉතින් අපි පොරොන්දුවක් වුණා විශේෂයෙන්ම පහුගිය NCT එක්සෑම් එකේදී අපිත් එක්ක සම්බන්ධ වෙච්ච දරුවන්ට ඒගොල්ලන්ට පොඩි සහනයක් ලබා දෙනවා කියලා. ඒගොල්ලොන්ගේ පාඨමාලා ගාස්තුවෙන් අර ගෙවපු 2000 අයින් වෙනවා. ඒතකොට තව රුපියල් 8000ක් විතරයි ගෙවන්න තියෙන්නේ. හැබැයි තවත් එකක් ඔබට ආරංචියක් කියනවා. ඔබ මේ පාඨමාලා ගාස්තුව එකපාර ගෙවරවා නම් කවුරු හරි දරුවෙක්ට හිතනවා නම් මේ රුපියල් 10000 එකපාර ගෙවන්න ඔබට ගෙවන්න වෙන්නේ 10000ක් නෙමෙයි රුපියල් 8000ක් විතරයි. එතකොට පොඩි ප්‍රශ්නයක් එනවනේ අර 2000 අඩු වෙන කට්ටියට 8000 විතරද එකපාර ගෙවුවොත් කියලා. නෑ පුතේ, ඒගොල්ලන්ට ගෙවන්න තියෙන්නේ 7000ක් විතරයි. සා ඔබ මතක තියාගන්න ඔබට මේ පාඨමාලා ගාස්තු පිළිබඳව අපි කතා කරන්නේ ඔබ ගොඩාක් ප්‍රශ්න අහලා තිබුණා. මේ ගෲප් එක හදපු දවස් ඉඳලම ලොකු ගැටලු අපිට ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ගැටලු කියන්නේ මේක ඉක්මනට පටන් ගන්න ලොකු ප්‍රෙෂර් එකක් දුන්නා අපිට. ඉතින් ඇත්තටම මේ මේ පාඨමාලාව පටන් ගද්දී අපි එක දෙයක් කියන්න ඕනේ. මාස 4යි වෙනද අපි පාඨමාලාව ටිකක් මාස 8කට වගේ ලඝු කරලා තිබුණා. අපි මේ මේකෙදී පොඩ්ඩක් කාලය වැඩි කරලා ඔබට තියෙන gedara වැඩ ටිකකුත් ඔබට දීලා ඒ නිසා ඒ වගේ පොඩි වෙනසක් ලක් කරලා අපි මාස 4කට මේ පාඨමාලාව කෙටි කරා. මොකද හේතුව අර ලොකු කාලයක් ඔබට වෙන් කරන එක අපහසුයි කියලා දාන්න නිසා. ඉතින් ඇත්තටම ගත්තොත් පාඨමාලාව හැමදාම තියෙන හැම සෙනසුරාදාම රාත්‍රි 8යි 30ට තමයි. විශේෂ හේතුවක් මත චුට්ටක් වෙලාවෙ හිමිහෙ වෙන්න පුළුවන්. අපි බහුතරයක් උත්සාහ කරනවා සෑම සෙනසුරාදාක පන්තිය තියන්න.
යම් කිසි හේකින් පන්තිය කරගන්න බැරි වුණොත් අපිට සෙනසුර අදාන ඔබට ඒ වෙනුවට අනිවාර්යයෙන්ම අතිරේක වීඩියෝවක් අපි ලබලා දෙනවා. ඉතින් මේ මාස 4 තුල පාඩමාලාව අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා ඔබගේ සහයෝගය අපිට ලැබීම තුල අපිට පුළුවන් වෙයි මේ පාඩමාලාව උපරිම ආකාරයෙන් සාර්ථක ලෙස ඔබට ගේන්න. අපි විශ්වාස කරනවා ඔබ අපිව විශ්වාස කරනවා අස්සේම මේ පාඨමාලාව ඉතාමත්ම සාර්ථකව ඔබට ගේන්න අපිට අවස්ථාව ලැබී කිය. ඉතින් බොහොම ස්තුතියි. මම ආරාධනා කරනවා මෙතනින් එහාට දැන් මම මේ කතා කරේ පාඨමාලාවේ අවුට්ලයින් එක, පාඨමාලාව කවදද තියෙන්නේ, කොහොමද තියෙන්නේ කියන එක ගැන. ඒතර පාඨමාලාවේ කන්ටෙන්ට් එක ගොඩක් කටියෙන් තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි දන්නවා කොන්ක්‍රීට් ඩිසයින් කියව ගමන්ම බහුතරයක් එක දන්නවා. ස්ලැබ් බීම් කොලම් කොහොමද ඩිසයින් කරන්නේ, තට්ටු හතරක ගයක් කොහොමද ඩිසයින් කරන්නේ, කොහොමද මේකේ වටිනාකම එන්නේ, ඔබට මොකක්ද තියෙන අවශ්‍යතාවය මේ පාඨමාලාව ඉගෙන ගන්න. ඇත්තටම ඔබ දන්නම සාමාන්‍ය බාසුන් නැහැ කෙනෙක්ගේ, රයිට්? එයාට ගොඩාක් එක්ස්පීරියන්ස් තියෙනවා. ඔබ වෙනස් වෙනවා නම් ඔබ වෙනස් වෙන්නේ මෙන්න මේ වගේ ගුණාත්මක දේවල් ඔබගේ ජීවිතයට, එහෙම නැත්නම් ඔබගේ අධ්‍යාපන ජීවිතයට එකතු කරගත්තොත් පමණයි. එහෙම නැත්නම් සාමාන්‍ය බාස් කෙනෙක් කොහොමද ඔබට මැටීරියල් එකකට කොටේෂන් දෙන්නේ, එයා කොහොමද දේවල් කියන්නේ, ඔබටත් සිද්ධ වෙනවා අන්න ඒ ආකාරයෙන් ඔබටත් ඒ අදාළ මැටීරියල් ලිස්ට් එක දෙන්නේ. එහෙම නැත්නම් ඔබට පුළුවන් මේ ස්ට්‍රක්චරල් දැන ගැනීම තුළින්, ඉගෙන ගැනීම තුළින් ඔබට පුළුවන් ඇත්තටම මැටීරියල් වේස්ටේජ් කරන එක නවත් ගන්න. ඉතින් ඉසුරුස මේ ගැන ගොඩක් කතා කරાવી. මේ පාඨමාලාව අවසානයේදී ගොඩක් දේවල් ඔබට ගෙනියන්න තියෙවි. ඒ වගේම තට්ටු හතරක බිල්ඩින් එකක් කොහොමද ස්ට්‍රක්චරල් ඩිසයින් කරන්න කියන එකත් ඔබට ඉගෙන ගන්න පුළුවන් වේවි. මෙතනින් එහාට ඔබ NVQ5 එකේ සෙම් 1 හිටියොත් ඔබට සෙම් 2 3 කියන එක කිසිම ගැටලුවක් ඉතරව සම්මත් වෙන්න පුළුවන් වේවි. ඉතින් අපි දන්නවා පහුගිය වසර කීපය පුරාම NCT exams ගත්තත් මේ විෂයන් වලදී පොඩ්ඩක් අමාරුයි කියලා ඔබට දැනුණාට ඇත්තටම ඔවුන් කරේ විෂය ප්‍රායෝගික පැත්තට බර කරපු එක. ඉතින් ඒකට එකම විසඳුම තියෙනවා ඔබ මේ වගේ ගුණාත්මක භාවයේ පාඨමාලාවක් හදාරලා ඔබගේ දැනුම වර්ධනය කර ගැනීම තුළින් යහපතක් සිද්ධ කරගන්න එක ඔබටත් ඒ වගේම ෆීල්ඩ් එකටත්. එහෙනම් බොහොම ස්තුතියි ඔබට අද සම්බන්ධ වුණාට. ඉතින් ඉසුරු සර්ට ආරාධනා කරනවා මෙතනින් එහාට පන්තිය කරගෙන යන්න. මේ කෝච් එක වෙන්නේ කොච්චර කාලයක් තියෙනවද, කොච්චර දලක් වෙනවද කොහොමද කියන එක මම ඊට පස්සේ මම කතා කරන්න කොහොමද මේ කෝස් එක යන්නේ, කොච්චර දේවල් ඔයාලට දැනගන්න උගන්වනවද, කොහොමද යන්නේ කියන එක මම පැහැදිලි කරන්න. සරලව කෝස් එකේ තියෙන කන්ටෙන්ට් එක මොකක්ද කියන එක කියලා දෙන්න. හරි, මුලින්ම ළමයි අපි දැනගන්න ඕනේ මේ කෝස් එකට පාවිච්චි කරන කෝඩ් එක. කෝඩ් එක කියන්නේ මොකද්ද? කෝඩ් එක කියන්නේ කෝඩ් එක කියන ළමයි දැන් අපි හිතුව අපි ඩිසයින් ඉන්ජිනියර්ස්ලා 5 දෙනෙක් ගත්තොත් මේ 5 දෙනා කරන එකම ස්ලැබ් එකකට හරි එකම බීම් එකකට හරි එකම කොලම් එකකට හරි කරන ඩිසයින් වලින් එයාලට එන ස්ටිල් ප්‍රමාණයන් පහක්. එතකොට මේ ස්ටිල් ප්‍රමාණයන් පහක් කියන්නේ එයාලට එන අගයන් වෙනස්. ඒ අගයන් වෙනස් වෙන්න හේතුව තමයි එයාලා සලකන ලබන සාධක වෙනස්. එතකොට එක එක්කෙනාට එක එක උත්තර එන්න පුළුවන්. අනේ ඒක නිසා ඒක නිසා එක පාත්වේ එකක් හැදුවා. මේ පාත්වේ එක යන්න මේ වගේ දේවල් ඩිසයින් කරනවා නම් මේ පාර යන්න කියන එකට එක රාමුවක් හැදුවා. ඒකට අපි කියන කෝඩ් එකක් කියලා. ඒ කෝඩ් එක අපි පාවිච්චි කරන කෝඩ් එක තමයි බ්‍රිටිෂ් ස්ටෑන්ඩර්ඩ් එක BS 8110 කියන කෝඩ් එක. කෝඩ් වර්ග කිහිපයක් තියෙනවා. යුරෝ කෝඩ් එක තියෙනවා, BS කෝඩ් එක තියෙනවා, එතකොට ලංකාවට වෙනම කෝඩ් එකක් තියෙනවා, ඉන්දියන් කෝඩ් එකක් තියෙනවා, ඔස්ට්‍රේලියන් කෝඩ් එකක් තියෙනවා. අපි සාමාන්‍ය ලංකාව ඇතුළේ පාවිච්චි කරන BS කෝඩ් එකයි යුරෝ කෝඩ් එකයි. එකිනෙකට BS කෝඩ් එකේ යුරෝ කෝඩ් එකનું ලොකු වෙනසක් නැහැ. පොඩි වෙනස්කම් කීපයක් තියෙන BS කෝඩ් එකේ තියෙන ප්‍රමාණය වැඩි යුරෝ කෝඩ් එකට වඩා. එතකොට අර ෆැක්ටර්ස් වැඩි BS කෝඩ් එකේ යුරෝ කෝඩ් එකට වඩා. ඒ නිසා BS කෝඩ් එකේ ඉගෙන ගන්න ළමයට යුරෝ කෝඩ් එකේ ඉගෙන ගන්නවා කියන එක ගේමක් නැහැ. පොඩි වෙනස්කමක් තියෙන්නේ 80%ක් විතර මේ BS කෝඩ් එකයි යුරෝ කෝඩ් එකයි කියන දෙකම සමානයි. එතකොට මේ කෝඩ් එකේ තියෙන දේවල් මොනවද? කෝඩ් එකේ තියෙන ළමයි ක්ලෝසස් කියලා වගේක් තියෙනවා. දැස ටේබල් තියෙනවා, ෆිගර්ස් තියෙනවා. ඔය ප්‍රධාන තුන තමයි ඔය ඉක්වේෂන් තියෙනවා. ඒ ප්‍රධාන හතරක් තියෙනවා. ක්ලෝසස් තියෙනවා, ෆිගර්ස් තියෙනවා, ටේබල් තියෙනවා, ඉක්වේෂන් තියෙනවා. ඔය හතරෙන් ක්ලෝස් එකක් කියන්නේ මොකද්ද? ක්ලෝස් එකක් කියන්නේ ළමයි අදාල් අපිටම ඉක්වේෂන් එකක් හරි මොකක් හරි ෆැක්ට් එකක් ගැන, ඒ කියන්නේ ඩිසයින් එකක් කරනකොට ඒ ෆැක්ට් එක ගැන, එහෙම නැත්නම් ඉක්වේෂන් එකක් ගැන පොඩි විස්තරයක් ලියලා. ඒ විස්තරේ දාලා තියෙන පොඩි අපි කියන්නේ හෙඩ්ලයින් එකක් වගේ. ඒ හෙඩ්ලයින් එකට අපි ක්ලෝස් එකක් කියලා.
ඒ මේ ක්ලෝස් එක ඇතුලේ තමයි මේ විස්තරය තියෙන්නේ. ඒ වගේ එකක්. පොඩි මාතෘකාවක්. අන්න එකට අපි කියනවා ක්ලෝස් එකක් කියලා. එතකොට ටේබල් ටේබල් කියන්නේ පොඩි පොඩි වගුටි වගු තියෙනවා ඔයගොල්ලන්ට. වගු තියෙන එක එක ක්ලෝස් එකෙන් ක්ලෝස් එකකට, එක එක ෆිගර් එකෙන් ෆිගර් එකකට වගේ සමහර දේවතන් වලදී වගු හම්බ වෙනවා ඔයගොල්ලන්ට. කැටගරයිස් කරපු වගු. ඒ වගු වල ඒ වගු වලට අපි තමයි ටේබල් එකක් කියලා. ඒ වගුවත් ටේබල් එකත් මෙන්ෂන් කරලා තියෙනවා එයාට අදාළ නමකින්. 2.1 ඒ වගේ 2.12 ඒ වගේ අදාළ ටේබල් වලට අදාළ වෙනම මෙන්ෂන් කරලා තියෙනවා එයාලට එයාට අදාළ නම්බර් එකකින්. ඒ වගේ ටේබල් උත් තියෙනවා. ඒතකොට ඒ ඔක්කොම ඩීටේල් දීලා තියෙන්නේ මේ ස්ට්‍රක්චරල් රෝවින් එකකට. එහෙම නැත්නම් මේ ස්ට්‍රක්චරල් ඩිසයින් එකකට අදාළ ඩීටේල් තමයි මේ ටේබල් එකෙන් දීලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ෆිගර්ස් තියෙනවා. ෆිගර්ස් දෙන ළමයි අර අපට ක්ලෝස් එකකින් හරි ටේබල් එකකින් හරි එළියට දෙන්න බැරි නම් හරි විදිහට එළියෙක් කෙනට තේරුම් කරගන්න බැරි වෙන්න. ඉතින් ඒ කියන දෙයින් ඩබල් මීනින් එකක් කියනවා නම් එක්කෙනෙක්ට ඒක හරියට තේරුම් ගන්න තමයි නෑ මේ ඩබල් මේක මේක වෙන්නත් පුළුවන් මේක වෙන්නත් පුළුවන් විදිහට ඔලුවට අයිඩියා එකක් යන්නේ නැති වෙන්නේ. අපි ගේ එකක් දීලා දෙනවා මේක තමයි. අනේ විදිහට ෆිගර්ස් දීලා දෙනවා මේ ෆිගර් එක මේ ෆිගර් එක මේ විදිහට එන්න ඕනේ. ඒ විදිහේ ෆිගර්ස් දීලා තියෙන තේරුම් ගන්න පහසු වෙන විදිහට ෆිගර්ස් ටිකකුත් දීලා තියෙනවා. ඊට පස්සේ ඉක්වේෂන්. ඉක්වේෂන් කියන ළමයි මේ ඩිසයින් එක කරගෙන යනකොට ඒකට අදාළ වෙන ලොකු ලොකු මහන්සි වෙලා හදන්න ඕන දේවල් ඉක්මනින් ගන්න ලෙහෙසි වෙන්න පොඩි ඉක්වේෂන් ටිකක් තියෙනවා. ඒ ඉක්වේෂන් කියන්නේ ඇත්තටම අපි ගැන හිතලා හදපු ඉක්වේෂන් ටික. නැත්තම් ඒ පාට් එක ගන්න ලොකු වටයක් ගිහිල්ලා එන්න ඕනේ. හැබැයි ඒ ඉක්වේෂන් එක තියෙන නිසා ඉක්මන ලේසියෙන් ගන්න පුළුවන් ඉක්වේෂන් එක නිසා. අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි මේ කෝඩ් එකේ තියෙන්නේ. එතකොට මේ කෝඩ් එකේදී ළමයි ඇත්තටම අපි කියන්නේ අර දැන් අපි මොබයිල් ෆෝන් එකක් හරි මොකක් හරි ගමු, එනද වාහනයක් ගමු, අපි කියන්නේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි කියන්නේ අනේ ඒ ටයිප් එක තමයි කෝඩ් එක. ඒ කියන්නේ අපි පාවිච්චි කරන එක නේද මාර ලේසියක් වෙන්න තමයි ඒක හරි පිළිවෙලට හදලා තියෙනවා. ඔල BS කෝඩ් එක අරන් බලන්න ඒක ලස්සනට හැමදේම පිළිවෙලට පිළිවෙලට තියෙනවා. ඒක නිසා හරි ලේසි. ඉංග්‍රීසි පොඩ්ඩක් දැනුම තිබ්බනම් ඇති මේක බොඩ දාගන්න, කියවගෙන පොඩි අයිඩියා එකක් ගන්න තිබ්බනම් අනිවාර්යෙන් හරිම ලේසි ගොඩක්ම හොඳ හොඳ විදියට පිළිවෙලට හදපු රාමුවක් තමයි මේ කෝඩ් එකක් කියලා කියන්නේ. හරිනේ දැන් ඒක කෝඩ් එකක් කියන්නේ මොකද්ද කියන එක ඔළුවට ගියා. කියන්නේ එක පාත් එකක් එහෙම එක ෆ්‍රේම් එකක් ඒක ඇතුළේ තමයි මේ ස්ට්‍රක්චර් ඩිසයින් කියන එක කරන්න ඕනේ. ඒක අපිට ලේසි වෙන්න මේ ඩිසයින් එක කරගන්න ෆිගර්ස් ක්ලෝසර්ස් ටේබල් ඉක්වේෂන් කියලා හතරක් තියෙනවා. ඒ හතර ෆලෝ කරගෙන අපිට කරගෙන යන්න තමයි මේ කෝඩ් එක දීලා තියෙන්නේ. ඒතර අපි ඒකෙන් පාවිච්චි කරන කෝඩ් කිහිපයක් තියෙනවා. ඒකෙන් පාවිච්චි කරන BS කෝඩ් එක BS8110 කියන එක. මේ 8110 කියන එකේ කොටස් දෙකක් තියෙනවා. කොටස් දැන් අවුරුදු දෙකක තියෙනවා ළමයි 95 එක තියෙනවා 97 එක තියෙනවා. අපි සාමාන්‍ය 97 එක තමයි ගන්න. ඒතර ඕකෙත් පොඩි එක්ක්ලෝසස් දෙකක විතරයි වෙනස තියෙන්නේ. 97 එකේ 95 එකේ මේකේ version දෙකක්. ඒකේ පොඩි වෙනසක් විතරයි තියෙන ක්ලෝසස් දෙකක වෙනසක් තියෙන නැත්තම් 90ක් 95ක්ම එකම විදියට. එතකොට ක්ලෝසස් දෙකයි පොඩි ෆිගර්ස් වල වෙනසක් තියෙන එච්චර. හරි. අපි එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා මොන කෝඩ් එකෙන්ද කරන්නේ. දැන් පොඩි පොඩ්ඩක් තේරෙනවා මේ වගේ කෝඩ් එකක් කියන්නේ පොතක්. පොතක් කියලා ඔලුවට දාගන්න ඕනේ. එහෙම නැත්තම් පාත් එකක්, එහෙම නැත්තම් රාමුවක්. ඒ රාමුව අපි යන්න ඕනේ. ඒ රාමුවේ ගියොත් තමයි මේ ස්ට්‍රක්චරල් ඩිසයින් එකක් කියන එක හරියට කරගන්න පුළුවන්. ඒ රාමුව දාලා තියෙන්නේ රාමුවෙන් පිට ගොඩක් ගිහිල්ලා ගිහිල්ලා ඒ රාමුවෙන් පිට ගිහිල්ලා මිනිස්සු එහෙම නැත්තම් ඩිසයින් ඉන්ජිනියර්ස්ලා ඒ එකතු කරගත්තු දේවල් වලින් දෙයක් හදලා කියලා දෙනවා. ඔයාලා මෙහෙම වටෙන් යන්න එපා මේ විදිහට යන්න. මේ විදිහට ගියොත් මේක ලේසි කියන එක. ඒ වගේ ඒක තමයි කෝඩ් එකක් කියන්නේ. එතකොට මේ අපි පාවිච්චි කරන්නේ මේ බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ් කියන කෝඩ් එක BS8110 කියන කෝඩ් එක. හරි. දැන් කෝඩ් එක තේරෙනවා. එතකොට මේ කෝඩ් එකෙන් මොනවද හොයන්න පුළුවන්? පළවෙනි එක තමයි කෝඩ් එකෙන් හොයන්න ප්‍රධානම එක අපේ අපි කියන්නේ අන්තිම ගෝල් එක. එහෙම නැත්නම් අන්තිම ටාගට් එක. අපි කරන්න යන්නේ මොකද්ද ඩිසයින් එකක් කියලා? කරන්න යන්නේ ස්ටිල් ඒරියා එක හොයන එක. ස්ටිල් ඒරියා එක කියන්නේ ස්ලැබ් එකකට හරි බීම් එකකට හරි කොලම් එකකට හරි අවශ්‍ය කම්බි ටික හොයාගන්න එක තමයි අපි අන්තිමට කරන්න යන්නේ. ඔන්න ඔය කරන්න යන දේ කරන්න තමයි කෝඩ් එක තියෙන්නේ. එතකොට මේ කෝඩ් එකෙන් කරන්න මොකද්ද? ස්ටිල් ඒරියා එක හොයන්න දේවල් ඩීටේල් ටිකක් දීලා තියෙනවා. ඒක ෆලෝ කරගෙන යන්න තියෙනවා. හරිනේ. එතකොට ඒක විතර දෝනේ නැහැ. එතකොට මම කියන්නේ ස්ටිල් ඒරියා එක විතරයි. කියන්නේ කම්බි ටික හොයන්න විතරයි අපිට මොකද්ද තියෙන්නේ?
කෝඩ් එක තියෙන. ඊට පස්සේ තව පොතක් ඕන වෙනවා ළමයි අපිට සයිසස් ගන්න. එහෙම නැත්නම් අපි කියනවා ඉනිෂියල් සයිසින් කියලා. ඉනිෂියල් සයිසින් එහෙම නැත්නම් අපි කියනවා ස්ලැබ් එකක බීම් එකක කොලම් එකක ෆවුන්ඩේෂන් එකක සයිස් එක. එහෙම නැත්නම් දිග පළල ගන්න ලේසි ක්‍රමයක් තියෙන පොතක් තියෙනවා. අපි ඒකට කියනවා ඩිසයින් මැනුවල් එක. එහෙම නැත්නම් අපි කියනවා SSE UK කියලා කියනවා. ඒක තේරුම තමයි ළමයි. Society of Structural Engineering UK edition එක. මේකට අපි කියනවා design manual එක කියලා. හරිද? design manual එක කියලා කියන මම ඔයිට කලින් තෝක කියලා තියෙනවා. මෙන්න මේ design manual එකෙත් තියෙනවා පොඩි clauses ටිකක් තියෙනවා, figures ටිකක් තියෙනවා, මේ table ටිකක් තියෙනවා. එතකොට ඕවගෙන් මේකෙනුත් අපි sizes ටික ගන්නවා. slab එකක් size කරන්න කොහොමද? slab එකක් size එක කොහොමද ගන්න? කොලම් එකක් බීම් එකක් ඒ විදිහට. එතකොට මේ පොතත් ඕන වෙනවා අපට. SSE UK කියන එක නේද අපි කියන design manual එක කියලා. ඒ design manual එකෙත් ළමයි ලොකු උදව්වක් වෙනවා අපට. ඒ කියන්නේ design එකක මුල් part එක. එහෙම නැත්නම් initial sizing කියලා කොටසක් වෙනවා. ඕගොල්ලෝ තාම තේරෙන්නේ ඒ part එක කරන්නේ මෙන්න මේ design manual එක. එතකොට මේක ලොකු design එකට ලොකු impact එකක් වෙනවා. එතකොට මේ ඩිසයින් මැනුවල් එකේ මේක මම කියලා දෙන්නම්. ටේබල් ටික අරගෙන කොහොමද කරන්නේ කියන එක පිළිවෙලට මම ඔයාලට අයිඩියා එකක් දෙන්න විතරයි මේක කරන්නේ. ඒතකොට ඒ විදිහට තමයි මේ ඩිසයින් මැනුවල් එක කියන එක ගන්න පොතක්. ඒතකොට ප්‍රධාන පොත් දෙකක් තියෙනවා. එකක් තමයි BS කෝඩ් එකයි, අනිත් එක මොකද මේ ඩිසයින් මැනුවල් එක කියන එක. ওই දෙකෙන් තමයි අපි ඩිසයින් එකකට මුල පුරන්නේ. එහෙම නැත්නම් ඩිසයින් එකක් කරන්නේ. ඒතකොට තව එක එක මහාචාර්යවරු එහෙම නැත්නම් අපි ඩිසයින් ඉන්ජිනියර්ස්ලා ඩොක්ටර්ස්ලා ලියපු පොත් තියෙනවා. ඒ වගේම අපට ලොකු දැනුමක් ගන්න පුළුවන්. ඒ පොත් මොනවද, ඒව කොහොමද කරන්න කියන එකත් මම ඉස්සරහට කියලා දෙන්න. ඒ පොත් මොනවද කියන එක අවශ්‍ය වෙලාවට කියලා දෙන්න. එතකොට මේ පොඩි දෙයක් තව කියලා දෙන්නම්. දැන් මේ ටික තේරෙනවනේ කෝඩ් එක ගන්නෙ මේ කෝඩ් එකිනුයි මේකිනුයි තමයි මේ ඩිසයින් එක කරන්න කියන එක. හරි, දැන් තේරෙනවා. ඒක ඩිසයින් එකක් කියලා කරන්න මොකද්ද? කම්බි ටික හොයන එක කියන එක, සයිස් එකයි කම්බි ටික හොයනවා කියන එක දැන් තේරෙනවා. හරි. එතකොට ළමයි අපි දැනගන්න ඕනේ දැන් සාමාන්‍ය යුනිවර්සිටි එකක හරි ටෙක් එකක හරි මොකක් හරි ඔයගොල්ලෝ මුලින්ම උගන්වන්නේ බීම්. හරිද? මම මේ බීම්ස් ඒ concept එකේ නැහැ. එහෙම කරොත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ, ඉක්මනින් අමතක වෙනවා. මම මුලින්ම උගන්වන්නේ slab. slab උගන්වලා තමයි බීම් වලට යන්නේ, බීම් උගන්වලා තමයි කොලම් වලට යන්නේ. හරිද? එතකොට ඒක උගන්වන්න ලේසි, ළමයින්ට තේරුම් ගන්නත් ලේසි. අනිත් දේ තමයි මුල්ම කැල්කියුලේෂන් එක. එහෙම නැත්නම් මුලින්ම මම කියලා දෙන්නේ ගානේ උඩ ඉඳන් පහළට නෙමෙයි. එහෙම නැත්නම් මුලින් ඉඳන් අගට නෙමෙයි. මුලින්ම කියලා දෙන්නේ මම අග ඉඳන් මුලට තමයි ගාන කියලා දෙන්නේ. කියන්නේ ගානේ අන්තිම ඉඳන් තමයි මුලට කියලා දෙන්නේ. ඒක තව විදිහකට කිව්වොත් රිවර්ස් කැල්කියුලේෂන් එකක් තමයි යන්නේ. මේ රිවර්ස් කැල්කියුලේෂන් එක ගිහිල්ලා තමයි හරියට මුලින් ඉඳන් එන්නේ. හරිද? එතකොට රිවර්ස් කැල්කියුලේෂන් එකක් කරනකොට මෙලෝ දානයක් තේරෙන්නේ නැහැ. හරිද? මුකුත්ම තේරෙන්නේ නැහැ. කමන්නේ අහගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ටික 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 තේරෙන්න ගන්නවා. ආය මුලින් ඉඳන් කියලා දෙනකොට තේරුම් ගන්න තේරෙනවා ඔයගොල්ලෝට. අනේ ඒටයි ඒක වෙනකන් අල්ලගෙන ඉන්න එකයි කරන්න තියෙන්නේ. ඔයාලට මුකුත්ම බෑ කියලා හිතන්න. ඩිසයින් එකක් කියලා කියන්නේ මුකුත්ම දන්නේ නැහැ. ඒ කියන්නේ අඩුම ස්ලැබ් එකක් කොලම් එකක් බීම් එකක් කියන නම් තුන විතරයි දන්නේ. මෙලෝ දෙයක් දන්නේ නැහැ. ඒත් කමක් නැහැ. මං කියලා දෙනවා මුලින් ඉඳන්ම පිළිවෙලට කොහොමද මේක කරන්න කියලා. හරි. ඊට පස්සේ මම කියන්නේ ස්ලැබ් වලින් කියලා පටන් ගන්න. ඒක ස්ලැබ් වලින් පටන් ගන්නකොට ළමයි අපි දැනගන්න ඕන ස්ලැබ් එකකට කම්බි හොයන්නේ මොකක් නිසාද? ඇයි ස්ලැබ් එකකට කම්බි හොයන්නේ? හේතුවක් තියෙන්න බෑ. නිකන් ස්ලැබ් එකකට කම්බි හොයන්නේ නැහැ නේ අපිට. නිකන් පිස්සු නෑනේ මේකට මේ කම්බි දාන්න, ස්ලැබ් එකකට කම්බි දාන්න. කම්බි දාන්නේ ඇයි? ප්‍රධාන ප්‍රශ්නේ නේ ඔයගොල්ලන්ට ඩිසයින් එකක් කරන්න කලින් කම්බි හොයන්න කලින් ඇයි කම්බි දාන්නේ? තරලව කිව්වොත් මෙහෙම කිව්වොත් ඔයාලගෙන් ඇහුවත් ඔය ප්‍රශ්න වලකේ ලෝඩ් එක ට්‍රාන්ස්ෆර් කරන්න. කොහොමද ලෝඩ් එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ? ඇයි කොන්ක්‍රීට් වලින් ඒ ලෝඩ් එක ට්‍රාන්ස්ෆර් කරන්න බැරිද? කම්බිම ඕනේ ඇයි? හරිද? ඔන්න ඔය ප්‍රශ්න ටිකක් එනවා. ස්ලැබ් එකක් කියන්නේ ළමයි ප්ලේට් එලිමන්ට් එකක්. නිකන් හිතන්න ප්ලේට් එකක් වගේ, පොඩි ප්ලේට් එකක් වගේ. හරිද? මේ වගේ ස්ලැබ් එකක ළමයි නිකන් මෙහෙම හිතන්න මේ තියෙන්නේ අරස් කඩක් කියලා හිතන්න ස්ලැබ් එකක මෙහෙම තියෙන ස්ලැබ් එකක මේක ඇල්ල මේක ඇල්ල නැහැ කියලා හිතන්න. ප්‍රාරස් කරලා තින්න දෙන සපෝට් කරලා තියෙන බීම් දෙක, සෝරි කොලම් දෙක. හරි. ඒ වගේ සපෝට් එකක් ඔය ප්ලේට් එලිමන්ට් එකට ස්ලැබ් එකක් මනේ නිකන් ප්ලේට් එලිමන්ට් එකක් මොකක් හරි ප්ලේට් එකක් කියලා දන්නකො. දැන් මේකට ළමයි මේක මෙහෙම තියෙනකොට හරිද? මේක මෙහෙම තියෙනකොට
මේ උඩින් එන ලෝඩ් එක ළමයි. මේ උඩින් එනවනේ ලෝඩ් එක. ඒ කියන්නේ දැන් මේකේ මුකුත්ම උඩ නැහැ. උඩින් එන ලෝඩ් එක මොකද්ද? මේ ස්ලැබ් එකේ බර විතරයි. ඉතින් මෙහෙම මේ අවකාශයක එහෙම නැත්නම් මේ වගේ වාතයේ තියෙන තැනක මේ වගේ මාක පැන්නක හිතන්නත් මෙහෙම නිකන් තියන්න පුළුවන්. බෑනේ මේක මෙහෙම නිකන් දීපුවා වැටෙනවා. ඇයි ඒ වැටෙන්නේ? කියන්නේ මේ උඩින් එන ලෝඩ් එක පහලින් අල්ලන් ඉන්න තරම් සපෝට් එකක් යාට නැහැ. හරිද? එතකොට මේ වගේ තමයි මේ උඩින් එන ලෝඩ් එක මෙහෙම දැන් මේ ස්ලැබ් එකේ ලෝඩ් එකක් තියෙනවනේ. ඒ ස්ලැබ් එක ඔය තියෙන ලෙවල් එකේම ඔය තියෙන ඔය අවකාශ ඔය ඔය තියෙන විදිහ දැන් මේ මාක පෙන්නක මෙහෙම තියෙනවනේ. ඒ තියෙන විදිහට තියෙන්නේ මේ මාක පෙන්නකින් එන ලෝඩ් එක මගේ ඇඟිලි වලින් දරාගෙන ඉන්න නිසා. ඒ වගේ මේ එන ලෝඩ් එක දරා ගන්න පුළුවන් නම් මේ සපෝට් එකට හරිද? සපෝට් වලින් දරා ගන්න නම් ඔක ඔය විදිහම තියෙනවා. ඒකේ තේරුම තමයි ළමයි අනිත් පැත්තෙන් අනිත් විදිහට ගත්තොත් අපි මේකේ දෙපැත්තට තියෙන එහෙනම් උඩිනුයි උඩින් පහලට තියෙන ලෝඩ් එකයි පහලින් උඩට තියෙන ලෝඩ් එකයි මොකද්ද? සමානයි. එහෙම නැත්නම් අපි දින මේ දෙක එකතු කීයට සමාන වෙනවද? බිංදුවට සමානයි. හිතන්නකෝ මේ පැත්තෙන් ලෝඩ් එක වැඩි වුණා නම් මොකද වෙන්නේ? මේ ස්ලැබ් එක උඩ යන්න ඕනේ ගලවකට. මේ උඩින් එන ලෝඩ් එක ඒ උඩින් එන ලෝඩ් එක වැඩි නම් මේකින් ගන්න සපෝට් එකට වඩා එහෙනම් ගලවගෙන වැටෙන්න ඕනේ. හරිනේ? ඒක බිංදුව නිසා තමයි ඔකෝ විදිහට ලෙවල් එකක තියෙන්නේ. ඒ කියන්නේ මේ මෙන්න මේ සපෝට් වලින් උඩින් දෙන ලෝඩ් එකට සමාන ලෝඩ් එකක් පහලින් උඩ ඉහළට දීලා මේ ලෝඩ් එක අල්ලගෙන ඉන්නවා. තේරුණාද? හරි. ඒක ලෝඩ් එක ගැන කතා කරනකොට මම මේ එන විදිය කතා කරන්නේ. ඒතකොට ස්ලැබ් එක ගැන කතා කරන්න කලින් මුලින්ම දැන් ඔයාලට තේරෙනවා එහෙනම් මේ ලෝඩ් එකක් ගැන කතා කරන්න වෙනවා. මොකද මේ ලෝඩ් එකක් කියන්නේ? ලෝඩ් එක දැන් කතා වුණානේ. ආ එතකොට ළමයි ස්ලැබ් එකකට හරි මොකක් හරි එලිමන්ට් එකකට ලෝඩ් එකක් එන ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් අපි කියන මෙහෙම එක එක පොයින්ට් එකකට එන එකකට අපි කියන පොයින්ට් ලෝඩ් කියලා. හරිද? පොයින්ට් ලෝඩ්. හරිද? පොයින්ට් ලෝඩ්. ඊට පස්සේ මෙහි තව එකක් තියෙන්න පුළුවන්. මේ තැන් දෙකකට ආව කියන්නේ පොයින්ට් දෙකකට ඒත් පොයින්ට් ලෝඩ් එකක්. හරිද? මෙහෙම මෙහෙම වලාකුළු වලින් එහෙම නැත්නම් හැම තැනටම සමානව බෙදිලා යන ලෝඩ් එකක් එන්න පුළුවන්. මෙන්න මේ වගේ. කියන්නේ මේ මෙතනින් මීටරයක් ගත්තත් මෙතනින් මීටරයක් කොටසක් ගත්තා මෙතනින් මීටරයක් ගත්තා මෙතනින් මීටරයක් ගත්තා හැම තැනම තියෙන ලෝඩ් එක සමානයි. මෙතන කිලෝ නිව්ටන් 5යි නා මෙතනත් කිලෝ නිව්ටන් 5යි මේ මීටරය ඇතුලේ. මේ මීටරය ඇතුලේ 5යි. හරිද? අන්න ඔය වගේ ඒවට අපි කියනවා UDL එකක් කියලා. එහෙම නැත්නම් අපි කියන එකට යුනිෆෝම්ලි ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ් එකක් කියලා. හරිද? යුනිෆෝම්ලි ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ් එකක්. ඒක මතක තියාගන්න ළමයි ඕක දානකොට කැපිටල් වලින් දාන්න එපා. හරිද? මේක නිතරම පාවිච්චි කරන්න පුරුදු වෙන්න සිම්පල් වලින්. ඒකට හේතුවක් තියෙනවා ඉස්සරහට එක කියලා දෙන්න. හරිද? නිතරම මේ ලෝඩ් එක සිම්පල් වලින් දාන්න. UDL. හරි? ඊට පස්සේ තියෙනවා UVL එකක් කියලා. මෙන්න මේ වගේ. එන්න එන්න ලෝඩ් එක මේ පැත්තේ ඉඳන් ගත්තොත් අඩු වෙනවා. මේ පැත්තේ ඉඳන් මෙහෙට ගත්තොත් එන්න එන්න ලෝඩ් එක වැඩි වෙනවා. අපි ඕකට කියන UVL කියලා සිම්පල් වලින් දාන්න UVL. ඒ කියන්නේ යුනිෆෝම්ලි වෙරින් ලෝඩ් කියලා කියනවා. හරිද? යුනිෆෝම්ලි වෙරින් ලෝඩ්. මේකේ මේ අකුරු තුනම අපි පාවිච්චි කරනවා කැපිටල් වලින් ගත්තොත් UDL කියන එකම අල්ටිමේට් ඩිසයින් ලෝඩ් කියලා ඉස්සරහට. ඒක නිසා තමයි මේක සිම්පල් වලින් දාන්න කිව්වේ. ඒක මේක යුනිෆෝම්ලි නිසා යුනිෆෝම්ලි ඩිස්ට්‍රිබියුටඩ් මේක අරක අල්ටිමේට් කියන එක. හරිනේ? එතකොට මේක පොයින්ට් ලෝඩ් එකක්, මේක යුනිෆෝම්ලි ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ් එකක්, මේක යුනිෆෝම්ලි වෙරින් ලෝඩ් එකක්. අන්න දැන් ලෝඩ් එන ක්‍රමෙත් දන්නවා. හැබැයි මේ මොකාවත් අපි ස්ලැබ් එකකට මේ පොයින්ට් ලෝඩ් එකක් ආවත් UVL එකක් ආවත් ස්ලැබ් එකකින් එක ගන්නට මොකක් කරගන්නවද? UVL එකක් කරගන්න. Sorry UDL එකක් කරගන්න. ඒ කියන්නේ යුනිෆෝම්ලි ඩිස්ට්‍රිබියුටඩ් ලෝඩ් එකක් විදියට එක ගන්නවා. හරිද? ස්ලැබ් එක. එතකොට දැන් ස්ලැබ් එකකින් ගන්නව කියන එක හරි. දැන් අපි දන්නවා මොකද්ද? කොහොමද මේක කෝස් එක යන්නේ? මොකක් 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 මොන පාත්‍රය එක කියන්නේ. එහෙම නැත්නම් මොකක් ෆලෝ කරලාද යන්නේ? BS කෝඩ් එක. එතකොට BS කෝඩ් එකේ තියෙන්නේ මොනවද? Table figures closest equation. ඒක හරි. එතකොට ඒ මොනවද figures කියන්නේ මොනවද? equation කියන්නේ මොනවද? tables කියන්නේ මොනවද? closest කියන්නේ මොකද්ද? දාලා idea එකක් තියෙනවා. ඒක මොනවද කියන එක ඉස්සරහට ගානක් දෙකක් කරනකොට ඒ ටිකක් තේරෙයි. ඊට පස්සේ අපි දන්නවා slab එකක හරි beam එකක හරි column එකක හරි
ඩිසයින් කරනකොට අපිට ප්‍රධාන පොත් දෙකක් ඕන වෙනවා. එකක් BS කෝඩ් එක, එකක් ඩිසයින් මැනුවල් එක. ඊට පස්සේ දැන් අපි දන්නවා ස්ලැබ් එකකට ලෝඩ් එකක් එන නිසා තමයි ඒකට කම්බි දාන්න ඕන වෙන්නේ. ඒතකොට ලෝඩ් වර්ග කිහිපයක් තියෙනවා. ඒ ලෝඩ් වර්ග ටික ඉගෙන ගන්න. හරිනේ. එතකොට මේ මේකට කම්බිම දාන්න එක. හරිද? හොඳට තේරුම් ගන්න. මේ මේ වගේ අර වටපිටාවේ තියෙන දැන් මෙහෙම නැත්නම් පැච්චිකල් කියන ඔයාලට කවුරුත් කියලා දෙන්නේ නැති දැනුම. ඒ කියන්නේ ගාන හැදුවා කියලා මේ මේ මේවා තේරෙන්නේ නැහැ. හරිද? මෙන්න මේ වගේ කියන්නේ අර වටපිටාවේ තියෙන දැනුමෙන් තමයි මේක තේරුම් ගන්න යන්නේ. මේකට මෙහෙම UDL එකක් ආවා කියන්නේ, ඒ කියන්නේ ලෝඩ් එකක් මෙහෙම එනවා. වලාකුළු වලාකුළු දාන්න UDL. හරි, මේ ලෝඩ් එකක් ආවම ළමයි මේ ස්ලැබ් එක අපට පේන්නේ නැති ප්‍රමාණයකින්, එහෙම නැත්නම් මයික්‍රෝමීටර් මිලිමීටර් ගානකින් හරි මයික්‍රෝ මිලිමීටර් ගානකින් හරි මේක මෙන්න මෙහෙම පොඩ්ඩක් නැමෙනවා. එහෙම නැත්නම් අපි කියනවා ඩිෆ්ලෙක්ෂන් එකක් වෙනවා. ලෝ නැවෙන එකට කියන්නේ අපි ඩිෆ්ලෙක්ෂන් එකක් වෙනවා. හරිද? ඩිෆ්ලෙක්ෂන් එකක් වෙනවා. ඒ ඩිෆ්ලෙක්ෂන් එකක් වුණාම ළමයි මේ උඩින් එන ලෝඩ් එකට නේ මේක ඩිෆ්ලෙක්ට් වෙන්නේ. එතකොට මේ ඩිෆ්ලෙක්ෂන් එක එහෙම නැත්නම් ඩිෆ්ලෙක්ට් වෙන එකේ මේ කැලලි මේ බන් මේ කැලලි මේ කෑල්ල එන්නේ වෙනම ටෙන්ෂන් එකක්, මේ කෑල්ල වෙන වෙනම ටෙන්ෂන් එකක්. දෙකම ටෙන්ෂන් තමයි අපි පාවිච්චි කරන වචන දෙකක්. ඒ වුණා දෙකම ටෙන්ෂන් කියලා හිතමුකෝ. වර්ග දෙකකට තමයි මේක ටෙන්ෂන් වෙන්නේ. හරිද? එහෙම තේරෙන්නේ නැත්නම් මෙහෙම බලන්න. මේ තියෙන ස්ලැබ් එක ලෝඩ් එකක් මෙහෙම නැමෙනවා. මෙහෙම නැමෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ යට ලේයර් එක මේ බලන්න මෙහෙම තියෙන එක මෙහෙම ඇදෙනවා. ඇදෙනවා මේ ඇදෙනවා. උඩ ලේයර් එක බලන්න මේ එකතු වෙනවා මේ උඩ ලේයර් එක එකතු වෙනවා යට ලේයර් එක ඇදෙනවා. අනේ ඇදෙන එකට අපි කියනවා ටෙන්සයිල් ස්ට්‍රෙස්. එතන ටෙන්ෂන් එකක් වෙනවා. හරිද? ඇදෙනවා ටෙන්ෂන් එක. මේ උඩට කියනවා අපි කම්ප්‍රෙසිව් ස්ට්‍රෙසස් එනවා කියලා. උඩට එන්නේ කම්ප්‍රෙෂන් එකක්. එහෙම නැත්නම් කම්ප්‍රෙසිව් ස්ට්‍රෙසස් උඩට එන්නේ යටට එන්නේ ටෙන්සයිල් ස්ට්‍රෙසස්. මෙන්න මේ ටෙන්සයිල් ස්ට්‍රෙසස් තමයි ධර්මමේ. උඩින් එන ලෝඩ් එක අනුව මේ ටෙන්සයිල් ස්ට්‍රෙසර් මේ කොන්ක්‍රීට් එකකට සාමාන්‍යයෙන් දරා ගන්න බෑ. එහෙම නැත්නම් අපි කියමු කොන්ක්‍රීට් එකකට ටෙන්සයිල් ස්ට්‍රෙසර්ස් දරා ගන්න බෑ. ටෙන්සයිල් ස්ට්‍රෙසර්ස් දරා ගන්න බැරි නිසා මේක ක්‍රැක් වෙන්න බලනවා. හරිද? එහෙනම් ඒකයි යටින් ක්‍රැක් වෙන්නේ මුලින්. උඩින් එන ලෝඩ් එක දරා ගන්න බෑ ටෙන්ෂන් එක නිසා ක්‍රැක් වෙලා යනවා. හැබැයි යම් මට්ටමකට යම් ලෙවල් එකකට කම්ප්‍රෙසිව් ස්ට්‍රෙසස් දරා ගන්න පුළුවන්. يعني එකතු වෙන්න පුළුවන්. ඇදෙන ඒවා දරා ගන්න බෑ කෝඩ් එක මේ කොන්ක්‍රීට් වලට. ඒ නිසා කොන්ක්‍රීට් වල මේ ඇදෙන ලේයර් එක ඉක්මනින් ක්‍රැක් එකක් දානවා මේකට කලින්. ඒක නිසා මෙන්න මේ ටෙන්සයිල් එක ගන්න තමයි අපි කම්බි දාන්නේ. හරිද? ටෙන්සයිල් ස්ට්‍රෙසස් ගන්න තමයි මේ කම්බි දාන්නේ. හරිද? එතන මේ කම්බි මොකද? කම්බි කිහිපයක් තියලා ඔයගොල්ලෝ බලන්න කම්බි ටික උඩ ලෝඩ් එකක් තියන්නේ මෙහෙම තිබ්බ එක මෙහෙම යා නැමෙනවනේ. එයා නැවෙනවා. එයා ඊල්ඩ් වෙනවා කියලා අපි කියනවා. එයා ඊල්ඩ් වෙනවා. එහෙනම් එයා ලෝඩ් එක ගන්නේ එයා නැමෙද්දි. එහෙම නැත්නම් එයා ඊල්ඩ් වෙද්දි තමයි එහෙම නැත්නම් කම්බි ටික ඊල්ඩ් වෙද්දි තමයි එයාට ලෝඩ් එක ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට නොපෙනෙන ප්‍රමාණය මෙයා ඊල්ඩ් වෙලා මේ එන ලෝඩ් එක ගන්නවා. එතකොට මේ ටෙන්සයිල් ස්ට්‍රෙසස් ඔක්කොම ගන්න කවුද? කම්බිය ඉස් මේ කොන්ක්‍රීට් එක නෙමෙයි. එතකොට මේ එන ස්ට්‍රෙසස් ඔක්කොම මේ කම්බිය ගන්නවා මේකේ කොන්ක්‍රීට් එකට නොදී. එතකොට කොන්ක්‍රීට් එක ක්‍රැක් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි යට ලේයර් එකෙන්, හරිද, යට ලේයර් එකෙන් කම්බි දාන්න. එතකොට ස්ලැබ් එකක් තියෙනකොට ළමයි මේන් රේන්ෆෝස්මන්ට් දාන්න කොහෙන්ද අපි දාන්නේ? යටින්. මෙන්න මෙහෙම යට ලේයර් එකක් තමයි දාන්න. B1 කියලා වෙල් යට ලේයර් එකක් තමයි දාන්න. හරිද? ඔය මුලින්ම දාන්න ඔය ලේයර් එක. ඒ ලේයර් එකේ ස්පේස් ලාං ස්පේසින් ලාගින් මේ පැත්තේ මේ ලේයර් එක තමයි දාන්න. එතකොට ඒ දාන්නේ ඒකට අපි කියන්නේ විශේෂ නමක් කියනවා. ටෙන්සයිල් බාස් කියලා කියනවා. ඒ කියන්නේ ටෙන්සයිල් ස්ට්‍රෙසස් ගන්න මේ කම්බිය නිසා ටෙන්සයිල් බාස් කියලා කියනවා. එහෙම නැත්නම් මේයින් බා කියලා කියනවා. හරිද? මේයින් බා කියලා කියනවා. හරිනේ. දැන් ඔනේ ඒකට ආව. ඊට පස්සේ මේ කම්බි කියන එක දාන්නේ ඇයිද කියලා බැලුවා. හරි, ඒක කම්බිත් ඊල්ඩ් වෙනවා. ඊල්ඩ් වෙන හොඳ ස්ට්‍රෙන්ත් එකක් තියෙන මැටීරියල් එකක් තමයි ස්ටීල් කියන්නේ. ඊල්ඩ් වෙන හොඳ ස්ට්‍රෙන්ත් එකක් තියෙන ලෝඩ් එක ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් මැටීරියල් එකක් තමයි මොකද්ද? යකඩ කියන්නේ. එහෙම නැත්නම් ස්ටීල් කියන්නේ. ඒක නිසා තමයි මේකට යකඩ දාන්නේ. එහෙම නැත්නම් කම්බි දාන්නේ. එතකොට
දෙමංගොනි මෙයා ඊල්ඩ් වෙනවා ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා එයා එහෙනම් මෙයාට ඊල්ඩ් වෙන්නත් ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා අපි ඒකට කියනවා ඊල්ඩ් ස්ට්‍රෙන්ත් එක කියලා ඒක ඉස්සරහට තේරෙයි දැන් කම්බි ගැන කතා කරා කම්බි දාන්න ඇයිද කියන එක දන්නවා හරිද එතකොට මේ වගේ එක මැටීරියල් එකක් ඇතුළට තව මැටීරියල් එකක් දාලා දැන් මැටීරියල් දෙකකින් එක වැඩක් නේ කරන්නේ කියන්නේ ලෝඩ් එක ගන්න එක වැඩ ඔනේ අපි එක දෙකක් එකතු කරන එකට කියනවා කොම්පොසිට් කරනවා කියලා හරිද කොම්පොසිට් කරනවා කොම්පොසිට් මැටීරියල් එකක් දැන් මේක හරි නේද එතකොට මේ දැන් කම්බි ගැන කතා කරන්නේ දැන් මම එහෙනම් කම්බි වලට එන කම්බි වර්ග කිහිපයක් තියෙනවා කම්බි වර්ග කිහිපයක් තියෙනවා එකකට අපි කියන ටෝ ස්ටිල් අනිත් එකට කියන මයිල් ස්ටිල් කියලා ටෝ ස්ටිල් දින මයිල් ස්ටිල් කියන මොකද ටෝ ස්ටිල් කියන්නේ ටෝ ස්ටිල් එක කියන්නේ ටෝ ස්ටිල් එකක් කියන්නේ කම්බියේ ටෝ එකක් තියෙන ස්ටිල් වලට අපි කියන ටෝ ස්ටිල් එකක් කියන්නේ ඒ කියන්නේ දඟරවානේ කියන්නේ එහෙම නැත්නම් කම්බිය ඔයගොල්ලෝ දැකලා තියෙනවද මෙහෙම තියෙන කම්බියේ මේ දඟරයක් තියෙන එකට අපි කියන ටෝ එක කියලා. මේ 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 කම්බි මේ මේ දඟරයට කියන්නේ ටෝ එක කියලා. ඒක හරස් ගඩක් ගත්තොත් ඔහොමනේ පේන්නේ. ඔනොහොම පේන්නේ. ඔහොමනේ පේන්නේ. හරිද? මෙන්න මෙහෙම පේන්නේ. හරිද? මෙන්න මේකට අපි කියන ටෝ එක කියලා. මේකට තමයි ටෝ එක කියන්නේ. ඒකයි ඒ කම්බි T වලින් දාන්නේ. T60, T12, T8, T20, T16 ඔය විදිහට කියන්නේ T32 ඔය වගේ කියනවනේ ඉතින්. ඔය වගේ කියනවනේ. ඒ T වලින් කියන්නේ ටෝ ස්ටිල් වලට. හරිද? ඊට පස්සේ තව කම්බියක් තියෙන වර්ග දෙකක් තියෙනවා කිව්වනේ. මයිල් ස්ටිල් කියලා. ඒ කියන්නේ එයා නිකන් ප්ලේන් කම්බියක්. මුකුත් නෑ නිකන් කම්බියක්. අපි සිරප් වලට පාවිච්චි කරන්නේ. R6 කියලා. R6 කියලා පාවිච්චි කරන්නේ. R6 කියලා සිරප් වලට ගන්න. ලින්ක්ස් වලට ගන්න. මුකුත් නෑ ප්ලේන් කම්බියක්. හරිද? අපි ඒවට කියනවා මොකද? අපි ඒවට කියනවා මයිල් ස්ටිල් එකක් කියලා. හරිද? මයිල් ස්ටිල්. ඒකේ මේ 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 හරස් කඩක් ගත්තොත් ඒක මුකුත් නෑ රවුන්ඩ් නේද? රවුන්ඩ්. රවුන්ඩ් නේ. ඒතකොට රවුන්ඩ් නිසා තමයි ඔක R වලින් දක්ව. R6, R8. ඔන්නම. හරිද? R6, R8. අන්න ඒවට කියනවා අපි කම්බි වල ඒකයි මේ R වලින් ගන්න. එතකොට රවුන්ඩ්. මේක T වලින් ගන්න ටෝ ස්ටිල් එකක් නේද? ටෝ ස්ටිල් ඇන් මයිල් ස්ටිල්. මයිල් ස්ටිල් කියන එක R වලින් ගන්න. හරිනේ. එතකොට ඇත්තටමයි මේ ටෝ එකක් ගන්න. ටෝ එකක් දාන්න. මේ වගේ දඟරයක් දාන්න. මතර මතක තියාගන්න ළමයි. හිතන්න මේ තියෙන කම්බිය. මේ කම්බිය මෙහෙම කොන්ක්‍රීට් දාලා මේක හයි වෙනවා. එතකොට මේක මෙහෙම ඇද්දොත් මේක මෙහෙම එනවනේ. හැබැයි මේක වටේට කොන්ක්‍රීට් එක දාලා දෙද්දි මෙහෙම දඟරයක් තිබුණොත් මේ කොන්ක්‍රීට් එක දාලා හයි වුණාන් පස්සේ මෙහෙම ඇද්දට එන්නේ නැහැ. මෙහෙම ඇද්දට එන්නේ නැහැ. ඒක දඟරේ දඟරෙන් අර කොන්ක්‍රීට් එක හිර වෙලා. ඒ කියන්නේ ෆ්‍රික්ෂන් එකක් ඇති වෙනවා. ලොකු ෆ්‍රික්ෂන් එකක් තියෙනවා ඒකේ. හරිද? ෆ්‍රික්ෂන් එකක් තියෙනවා. ඒක නිසා ඒක එන්නේ නැහැ. එහෙනම් මේ කොන්ක්‍රීට් එකයි කම්බියයි අතර තියෙන ස්ට්‍රෙන්ත් එක. එහෙම නැත්නම් බොන් ස්ට්‍රෙන්ත් එක වැඩි මේ ටෝ එක නිසා. බොන් ස්ට්‍රෙන්ත් එක වැඩි වෙන්න තමයි අපි ටෝ එකක් දාල දෙන්නේ. එහෙම නැත්නම් දඟරවානේක පාවිච්චි කරන්නේ. මේ දඟරවානේක පාවිච්චි කරන ප්‍රධානම හේතුව මොකක්ද? එතකොට බොන් ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න. හරිනේ. එතකොට බොන් ස්ට්‍රෙන්ත් එක වැඩි කරන්න තමයි ටෝ ස්ටිල් එක පාවිච්චි කරන්නේ. හරිනේ. එතකොට මේකේ වෙන්නේ මොකද්ද? මේ සරලව කිව්වොත් මේ ස්ලැබ් එක නම් හරි මේ උඩට එන මේ ස්ලැබ් එක නිකන් ගමුද? මේ උඩට එන ලෝඩ් එක තියෙන ළමයි මේ ලෝඩ් එකේ. හරිද? මේ ලෝඩ් එකේ මේ ස්ලැබ් එකට ඇවිල්ලා ස්ලැබ් එකෙන් තියෙන කොන්ක්‍රීට් වලින් කම්බි වලට ගිහිල්ලා කම්බි වලින් කොලම් එකට ගිහිල්ලා කොලම් එකෙන් ෆවුන්ඩේෂන් එකට ගිහිල්ලා පහළට යන එකනේ කරන්නේ. හරිද? එතකොට මේ ඔක්කොම වෙන්නේ මොකක් කරාද? මේ ස්ටිල් හරහා, මේ කම්බි හරහා. එතකොට මේ කම්බි කියන එක ප්‍රධානම දෙයක්. ස්ට්‍රක්චරල් ඩිසයින් එකක එහෙම නැත්නම් බිල්ඩින් එකක් හදද්දි මොන බිල්ඩින් එක හදුවත් මේ කම්බි කියන එක තමයි ප්‍රධානම ඉම්පැක්ට් එක වෙන්නේ. එහෙනම් මේක හරියට කරගන්න. ඒක තමයි මේ ස්ට්‍රක්චරල් ඩිසයින් කියලා. එහෙම නැත්නම් කොන්ක්‍රීට් ඩිසයින් කියලා අපි මේක දාලා උගන්වන්නේ ඔයගොල්ලන්ට. හරිනේ. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ සරල අයිඩියා එකක් තියෙනවා අපි කොහොමද යන්නේ BS කෝඩ් එක කියලා එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒකේ තියෙන දේවල් ටික ක්ලෝසර් ෆිගර්ස් ටේබල් ඉක්වේෂන් ටික දැන් ලාවට තේරෙනවා පොඩ්ඩක් අයිඩියා එකක් තියෙනවා. ඊට පස්සේ කම්බි දානවා කියලා කිව්වා කොන්ක්‍රීට් එකට ස්ලැබ් එකකට හරි මොකකට හරි ඇයි දාන්නේ කියන එකේ පොඩි අයිඩියා එකක් තියෙනවා. ඒතකොට ස්ලැබ් එකක් කොලම් එකක් බීම් එකක් කියලා කිව්වට තාම ඒක ගැන ලොකු අයිඩියා එකක් නැහැ. කම්බි දානවා කියන එක විතරයි අයිඩියා එකක් තියෙන්නේ. ඒක මේ විදිහට යනවා. ඊට පස්සේ දැන් පොඩි අයිඩියා එකක් තියෙනවා මොන කම්බිද පාවිච්චි කරන්න. ටෝ ස්ටිල් තමයි පාවිච්චි කරන්න. ඇයි ටෝ ස්ටිල් පාවිච්චි කරන්න කියන එකත් ඔළුවේ තියෙනවා. හරිනේ. එතකොට ඒ ටික හරි. දැන් පොඩි පොඩි අදහසක් ඔළුවට ඇවිල්ලාන තියෙන්නේ. මොකද්ද මේක වෙන්නේ? පොඩි පොඩි අදහසක් එල්ල තියෙනවා. දැන් ටික ටික තේරෙනවාද? හරි. ඉස්සරහට තව ටිකක් වෙලා යනකොට
තැනක් දෙකක් එයි තේරෙන්නේ නැති කමක් නැහැ අල්ලගෙන හගෙන ඉන්න විතරයි තියෙන්නේ හරිනේ හරි මම දැන් මං කෙලිම සබ්ජෙක්ට් එකට බහින්නම් හරිනේ එතකොට දැන් අපි මේ වටපිටාවේ තියෙන පොඩි පොඩි දේවල් ටික ඉගෙන ගත්තා අපි දැන් බලමු ඊට පස්සේ ඊට පස්සේ බලමු මොකද්ද මේ ඩිසයින් කරනවා කියලා අපි ස්පිල් ඒරියා කරන හොයනවා කියලා කරන්නේ ඒක කොහොමද කරන්නේ මම කියන්නේ අර රිවර්ස් කැල්කියුලේෂන් එකක් කියන්නේ එහෙම නැත්නම් මම කියලා දෙන්නේ පිටිපස්සේ ඉඳන් මුලට කියන එක හරිද ඒ මම කියන්නේ පිටිපස්සේ ඉඳන් මුලට කියලා දෙන එක දැන් මම ඒක පැහැදිලි කරන්නයි යන්නේ කොහොමද කරන්න කියන්නේ හරි අපි දන්නවා අපි අන්තිමටම හොයන්න යන්නේ කම්බි මොන වගේ හරි AS කියලා එකක් මොකද්ද මේ AS කියන්නේ ස්ටිල් ඒරියා එකලම ස්ටිල් ඒරියා එක කියන්නේ මොකද්ද ස්ටිල් ඒරියා එක කියන්නේ මේ AS කියලා කියන්නේ ස්ටිල් ඒරියා එක කියන එක දැන් මෙතනට දාන්න ස්ටිල් කියන එක මේ තියෙන ඒරියා කියන එක හරිද ඒරියා කියන එක ඒකයි ඕක AS කියලා මුල් අකුරු දෙකෙන් ස්ටිල් ඒරියා කියන එක අරන් තියෙන හරිද හරි එතකොට AS කියලා එකක් තමයි ගන්න ස්ටිල් ඒරියා එතකොට ස්ටිල් ඒරියා එක කියන එක ගන්න මුළු ස්ලැබ් එකකටමද එහෙම නැත්නම් අපි කියමු ස්ලැබ් එක මෙහෙම තියෙනවා නම් අපි එකපාරට මේ ඔක්කොටම වෙන කම්බිද හොයන්නේ එහෙම නැත්නම් කොටසකටද භාගයකටද මොනවට වෙන කම්බිද මේ ස්ටිල් ඒරියා එක කියලා හොයන්නේ හොඳට මතක තියාගන්න ළමයි මොන එලිමන්ට් එකේ මොන විදියට හෙව්වත් අපි හොයන්නේ 1 මීටර් ස්ට්‍රිප් එකකට එහෙම නැත්නම් 1 මීටරයක් දිග තීරුවකට මෙන්න මේ වගේ ඕනම තැනකින් කපපු මීටරයක් ගත්තොත් හරිද ස්ලැබ් එකේ හරි ස්ලැබ් එකේ කියලා ගමුකෝ මේ ප්ලේට් එලිමන්ට් එකේ මෙන්න මෙහෙම මීටරයක කොටසක් කපලා ගන්න. මේ මීටරයක කොටසකට එන ලෝඩ් දෙකට අදාළව ස්ටිල් ප්‍රමාණය තමයි අපි මේ AS කියලා අන්තිමට හොයන්නේ. හරිද හොඳට මතක තියාගන්න එහෙනම් මීටරයකට අදාළ ස්ටිල් ප්‍රමාණය තමයි හොයන්නේ. 1 මීටරයකට ස්ට්‍රිප් එකකට මීටරයක් දෙක ස්ට්‍රිප් එකකට අදාළ ස්ටිල් ප්‍රමාණය තමයි හොයන්නේ. ඕකට අපි කියන ස්ට්‍රිප් මෙතඩ් කියලා කියනවා. හරිද? ස්ට්‍රිප් මෙතඩ් කියලා කියනවා. එතකොට මෙන්න මේ ස්ට්‍රිප් මෙතඩ් වලදී මේ AS කියන එක හොයනවා. AS කියන්නේ එතකොට දැන් ඔයාලට තේරෙනවා 1 මීටරයකට එන කම්බි ප්‍රමාණය තමයි මේ හොයන්නේ කියන එක. එතකොට අනිත් එක තමයි මම ළමයි මේ මම නිකන් කියන්නේ මේ ඔයගොල්ලෝ දැන් සොෆ්ට්වෙයාර්ස් වලින් මේක ඉගෙන ගත්තට වැඩක් නැහැ. ඔළුවේ අයිඩියා එක තියෙන්න ඕන මැනුවලි හදන්නේ කොහොමද කියන එක. හරිද? ඒක තමයි ප්‍රධාන මේක. ඒක නොතේරි හරිද සොෆ්ට්වෙයාර්ස් වලින් කොහොම හැදුවත් යම් තැනකදී ඔයගොල්ලෝ ඉර වෙනවා. ඩිසයින් එකක් කරනකොට ඕන තරම් සොෆ්ට්වෙයාර්ස් තියෙනවනේ අපිට. ප්‍රෝකෝන් තියෙනවා. ඕන එකක් තියෙනවනේ. ඒ සොෆ්ට්වෙයාර්ස් ඊටත් තියෙනවා, ප්‍රෝකෝන් තියෙනවා. ඔය වගේ ගොඩක් ඒවා තියෙනවනේ. ওই සොෆ්ට්වෙයාර්ස් වලින් කොහොම කරත් ඔයාලට කිසිම අයිඩියා එකක් නැහැ කොහොමද මේක වෙන්නේ කියන්නේ. ඔයාලට අයිඩියා එකක් එන්නේ මෙන්න මේ වගේ මැනුවල් කරලා හරියට ඔළුවට දාගත්තොත් මා මේක වෙන්නේ මෙහෙමයි මේක වෙන්නේ මෙහෙමයි කියන එක ඔළුවට දාගත්තොත් තමයි ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ. ඩිසයින් එක මැනුවල් කරත් සොෆ්ට්වෙයාර් එකකින් කරත් හරියටම මේ ඩිසයින් එක කරනවා කියන එක තේරෙන්නේ මේ මැනුවල් ඉගෙන ගත්තොත් විතරයි. හරි ඒක නිසා මේ මැනුවල් කරන එක හරි වැදගත්. ඒක හරියට අහගෙන අනිවාර්යෙන් අතාරින්න නැතුව ඉගෙන ගන්න. මේ AS හොයන්න ඕන ළම. අන්තිම එක තමයි අපි AS කියන එක. ඒතකොට මේ AS හොයන්න ඉක්වේෂන් එකක් තියෙනවා m බෙදීම 0.87 fy z කියලා. මේක ළමයි මේ 0.87 සමහර තැන් වල 0.95 ගන්නවා. ඒතකොට කෝඩ් එකත් එක්ක වෙනස් වෙනවා. ඒ කෝඩ් එකේ තියෙන ඉක්වේෂන් එකේ තියෙන 0.95 නම් 0.95 ගන්න මේකට. හරිද? හැබැයි මේ ටික එකයිනේ. ඒ ටික ගන්නවා. දැන් අපි දන්නා මේ වගේ ඉක්වේෂන් එකකුත් ඕනේ කියන එක. හරිද? මේ ඉක්වේෂන් එකේ මේ එක එක ඉංග්‍රීසි අකුරු තියෙනවා මේ එක එක ඉංග්‍රීසි අකුරු තියෙනවා මේක නම් දන්නවා දැන් මේ AS කියන්නේ ස්ටිල් ඒරියා කියන එක මේව මොනවද කියලා දන්නේ නැහැ තාම දැනගන්න ඕනේ තමයි ඔක්කොම ටික කියලා දෙන්න මෙන්න මේ M කියන්නේ ළමයි බෙන්ඩින් මූවමන්ට් එක දැන් බෙන්ඩින් මූවමන්ට් එක කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් වෙනවා ළමයි බෙන්ඩින් මූවමන්ට් එක කියන්නේ මොකක් හරි එලිමන්ට් එකක් ඒක ඩෙෆිනිෂන් එක ගොඩක් අය දන්නේ නැහැ මගේ පන්තියේ ළමයි නම් දන්නවා What is the definition of bending moment කියලා ඇහුවොත් ඒකේ මොකක්ද තේරුම? ඒ කියන්නේ මොකක් හරි element එකක් එක අංශ එකකින් rotate කරන්න දෙන්න ඕන pressure එක. හරි දෙන්න ඕන load එක. එහෙම නැත්නම් ඒකින් එන kilonewton meter එකට එන්නේ දෙන්න ඕන
ලෝඩ් එක තමයි බෙන්ඩින් මූමන්ට් එකක් කියලා කියන ආයි කියන්න මොකක් හරි එලිමන්ට් එකක් මෙහෙම තියෙන එලිමන්ට් එක එක අංශකයකින් මෙහෙම එක අංශකයකින් අපි තුන් මෙහෙම මේ තියෙන ප්ලේට් එලිමන්ට් එක මෙහෙම එක අංශකයකින් මේක රොටේට් කරන්න ඕනේ මේ පැත්තට හරි අනිත් පැත්තට හරි ඒ රොටේට් කරන්න ඕන දෙන්න ඕන ලෝඩ් එකට අපි කියන මොකද්ද බෙන්ඩින් මූමන්ට් එකද තව එකක් කියන බෙන්ඩින් කැපැසිටි එක කියලා ඒක ඉස්සරහට තේරෙයි දැන් තේරුම් ගන්න ඩෙෆිනිෂන් එක මොකද්ද what is the definition of bending moment එක අංශකයකින් තියෙන මොකක් හරි ප්ලේට් එලිමන්ට් එකක් එක අංශකයකින් රොටේට් කරන්න දෙන්න ඕන ලෝඩ් එක තමයි බෙන්ඩින් මූමන්ට් එකක් කියලා කියන්නේ ඊට පස්සේ මේ ඉසෙට් ඉසෙට් කියන්නේ ලිවර් ආම් එක ළඟ හරිද ඉසෙට් කියන්නේ ලිවර් ආම් එක මොකද්ද මේ ලිවර් ආම් එක කියන්නේ දැන් මම ඔයාලට කිව්වා දැන් මේක ළමයි නිකන් තේරුම් ඔළුවේ තියාගන්න ඔළුවේ තියාගන්න ළමයි මේ ඉෆෙක්ට් කියන්නේ දැන් මම කිව්වනේ ඔයගොල්ලන්ට අර මේ ටෙන්ෂන් එකයි කම්ප්‍රෙෂන් එකයි දෙකක් එනවා කියලා දැන් මේ කියන දේ නිකන් ඔළුවේ තියාගන්න මේක දැන් තේරුම් නැති උනාට තමයි නැහැ ඉස්සරහටත් ආයෙ කියලා දෙනවා හරිද මේක කතාවක් වගේ අහගෙන ඉන්නේ දෙන්නේ හරිද ස්ලැබ් එකක් මෙහෙම ගත්තොත් බීම් එකක් ගමුකෝ ස්ලැබ් එකම ගන්න ඕනේ හැම එකක් බීම් එකක් මෙහෙම ගත්තොත් මේ බීම් එකේ මෙන්න මේ උඩට එන ලෝඩ් එක කියලා හිතන්නකෝ මේ උඩට එන ලෝඩ් එක නිසා මෙයාට මම ග්‍රාෆ් එකක් අඳින්නම් මෙහෙම ස්ට්‍රෙස් ඇන් ස්ට්‍රේන් එහෙම නැත්නම් ටෙන්ෂන් එකටයි කම්ප්‍රෙසිව් වලටයි ග්‍රාෆ් එකක් අඳින්නම්කෝ. එතකොට ඒ ග්‍රාෆ් එක කියන්නේ ඔන්න ඔහම කියලා නිකන් නිකන් හිතන්න මෙන්න මෙහෙම එකක් එනවා. ඒ කියන්නේ මේ උඩින් එන ලෝඩ් එක නිසා ටෙන්ෂන් එක නිසා මේ පැත්තට මෙහෙම මේ එන ලෝඩ් එකට ග්‍රාෆ් එකක් ඇන්දොත් හරිද මේ මේකේ එන ලෝඩ් එකට ග්‍රාෆ් එකක් ඇන්දොත් ඔන්න ඔහම එන්නේ. හරිද? හේතුව මොකද්ද? මෙහෙම නැ ස්ලැබ් එක හරි මොකක් හරි තියෙන මේ උඩ ලෝඩ් එකක් ආවම මේක මෙහෙම ඩිෆ්ලෙක්ට් වෙනවා. ඔන්න බලා ගන්න ළම හරි ඩිෆ්ලෙක්ට් වෙනවා. එතකොට ඩිෆ්ලෙක්ට් වෙනකොට මේ හරිය කම්ප්‍රෙසිව් වෙනවා. මේ හරිය ඇදෙනවනේ. මේ උඩම ලේයර් එක කම්ප්‍රෙසිව් වෙලා වෙලා එන්න එන්න අඩු වෙලා තමයි යටට යනකොට ඇදීමකට එන්නේ. එතකොට මේ මැද තැනක් එනවා නියුට්‍රල් ඇක්සස් එකක් තියෙනවා. හරි මැද ඇක්සස් එකක් එනවා නියුට්‍රල් ඇක්සස් එකක් තියෙන. ඒක තමයි මේ තියෙන්නේ උඩ කම්ප්‍රෙසිව් යට ටෙන්සයිල්. එහෙම හිතන්නකො. එතකොට මේ උඩ එන ලෝඩ් එක. හරිද? මේ උඩ එන ලෝඩ් එක මේ කොන්ක්‍රීට් වලින් ගන්න පුළුවන් මං කිව්වේ යටේ නේව තමයි ගන්න බැරි ඒකයි කම්බි දාන්න කියලා. එතකොට මේකට තව ලෝඩ් එක වැඩි වෙනවා. එතකොට මේක ළමයි තව ටිකක් මේ ග්‍රාෆ් එක මෙහෙම මෙහෙම අඳින්න පුළුවන් අපිට ටිකක් වැඩිපුර ස්ට්‍රෙස් එක ටෙක් හරිද ওই විදිහට අඳින්න පුළුවන්. ඕ වගේ උpperyම ලෙවල් එකට එනවා. එතකොට උpperyම ලෙවල් එකට ආවම මේ කම්ප්‍රෙසිව් ස්ට්‍රෙසස් වලට එන ග්‍රාෆ් එක ඔන්න ඔහොම එන්නේ. දැන් ඒක එන විදිය කියලා දෙන්න බෑ ළමයි. ඕක වෙනම කතාවක්. ඒක කියලා දෙන්න කිව්වොත් වෙලාවම අදිනවා. හරිද? මේක මෙහෙම එනවා. දැන් මෙතනද කම්බි දැම්මානේ මේ කම්බි දැම්මම මේ කම්බි වලින් මේ ටෙන්සයිල් ටික ඔක්කොම ගන්න. එතකොට මේ කොන්ක්‍රීට් එකේ නී ස්ට්‍රෙස් එක මේක පෙන්වන්න ඕනේ නැහැ. කම්බි වලින් මේ ටෙන්ෂන් එක අරගෙන එතකොට ඔය තියෙන කම්බි මේ කම්බිය කියලා හිතන්න මෙතනින් අරගෙන. එතකොට මේකේ ගුරුත්ව කේන්ද්‍රය එහෙම නැත්නම් ඒකේ සම්පූර්ණයෙන්ම තියෙන ලෝඩ් එක ක්‍රියාත්මක වෙන තැනයි මේ ටෙන්සයිල් ස්ට්‍රෙස් එකේ මැදයි. අතර දුරට අපි කියනවා ඊල් ස්ට්‍රෙන්ත් එක කියලා. එහෙම නැත්නම් ඉසෙට් කියනවා. ආයහ ගන්න මුලින්ම කියන මේ උඩින් එන ලෝඩ් එකට හරිද උපරිම ප්‍රමාණය ආවම එයාගේ ග්‍රාෆ් එක එන්නේ ওই විදියට. මේ ටෙන්සයිල් වලට ඒක අඳින්න දෙයක් නැහැ. මොකද මේක අඳින්නේ කොන්ක්‍රීට් වල නිසා කොන්ක්‍රීට් වල ග්‍රාෆ් එකක් එන්නේ ටෙන්සයිල් ස්ට්‍රෙසස් ගන්න කම්බි. ඒකට කම්බියයි. ඒතකොට මේ ග්‍රාෆ් එකේ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එහෙම නැත්නම් මේකේ ලෝඩ් එක ගන්න තැන. එහෙම නැත්නම් ලෝඩ් එක ක්‍රියාත්මක වෙන තැනයි මේ කම්බියේ මැදයි අතරට දුර තමයි අපි ළමයි ඉසෙඩ් එහෙම නැත්නම් ඊල් ස්ට්‍රෙන්ත් එක කියලා කියන්නේ. නිකන් ඔළුවේ තියාගන්න ඔන්න ඔය වගේ එකක් තියෙනවා. ඕක ඉස්සරහට හොඳට කියලා දෙන්න. හරි නිකන් මේ ඔළුවට අයිඩියා එකක් යන්න විතරයි මේක ඕගොල්ලොන්ට කියලා දෙන්න. හරි නේ? එතකොට AS හරි AS කියන එක දන්නවා. M කියන එක බෙන්ඩින් මූමන්ට් එක කියන එක දන්නවා. එකාංශ කේකින් එලිමන්ට් එකක් රොටේට් කරන්න දෙන්න ඕන ලෝඩ් එක. එහෙම ඊට පස්සේ තියෙන 0.95 හෝ 0.87 දෙකෙන් එකක් ඒ ගන්න කෝඩ් එක අනුව වෙනස් වෙන මේක. ඊට පස්සේ ආවේ මොකද්ද FY ආව ඉසෙට් ඩාව. හරිද? ඉසෙට් කියන එක දැන් ලිවර් ආම් එක කියන එක. හරි. ඊට පස්සේ FY කියන්නේ මොකද්ද? ඊල් ස්ට්‍රෙන්ත් එක ගන්න ආව ඊල් ස්ට්‍රෙන්ත් එක. අපි කම්බි දානවා කියලා කියනවනේ ළමයි. ඒක කම්බි දානවා නම් එයාට ඊල්ඩ් වෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ මෙහෙම එයා නැමෙනවා මෙහෙම. හරිද? ඒත් මෙහෙම ඊල්ඩ් වෙනවට එයාට ස්ට්‍රෙන්ත් එකක් වෙනවා. ඒකට අපි කියනවා ළමයි ඊල් ස්ට්‍රෙන්ත් එක කියලා. මෙහෙම දැම්මම ලෝඩ් වෙ මෙහෙම මෙහෙම ලෝඩ් මෙහෙම පහළට එනවා. එයාට අපි කියනවා ඊල් ස්ට්‍රෙන්ත් එක කියලා. මේ ඊල් ස්ට්‍රෙන්ත් එක සාමාන්‍යයෙන් 460යි සමහර අය 500 කියලා ගන්න. හරිද? 460යි අපි පාවිච්චි කරන්නේ. මේ 460 ඉන්නේ ටෝ ස්ටිල් වලට මයිල් ස්ටිල් වලට ඊට වඩා අඩුයි. හරිනේ? එතකොට ඔන්න දැන් පොඩි අයිඩියා එකක් තියෙනවා අන්තිමට තියෙන ඉක්වේෂන් එකේ තියෙන
සිම්බල්ස් ගැන නැත්නම් මේ තියෙන කැරක්ටර්ස් ගැන පොඩි අයිඩියා එකක් තියෙනවා. හරිද? මේ තියෙන කැරක්ටර්ස් ගැන පොඩි අයිඩියා එකක් තියෙනවා. දැන් දන්නෙම නැති දෙයක් නෑ ඔයගොල්ලෝ. ටිකක් හරි දන්න. මොකද්ද හොයන්න කියන එක හරි දන්න. හරිද? පොඩි අයිඩියා එකක් තියෙනවා. මොකද්ද හොයන්න කියන එක හරි පොඩි අයිඩියා එකක් තියෙනවා. ඊට පස්සේ ළමයි දැන් ඕක හොයනකොට දැන් මං කියවනේ M කියන්නේ bending moment එක කියන්නේ element එකක් මොකක් කරා answer එකකින් rotate කරන්න දෙන්න ඕන load එක. load එක ගැන ආ. එතකොට මේකෙදි load වර්ග කීයක් තියෙනවද? load වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. දෙකක් නෙවෙයි ඊට වඩා තියෙනවා. ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් තමයි live load කියනවා. අනෙත් එක dead load කියලා කියනවා. හරිද? ඔය live load dead load ඊට පස්සේ තව එනවා ළමයි මම දැන් අපිට තට්ටු හතරකට වඩා උඩට ගන්න ඇත්තේයි ඩිසයින් කරන්න පුළුවන් 10ක් වුණත් මේකෙන් ඩිසයින් කරන්න පුළුවන්. හැබැයි පොඩි වේරියේෂන් කිහිපයක් තියෙන. එහෙම නැත්නම් පොඩි පොඩි දේවල් ටිකක් සලකලා බලන්න තියෙන දේවල් ටිකක් වැඩි. ඒක එකක් තමයි මේ වින් ලෝඩ් එක කියන එක. තට්ටු හතරක් විතර එනවා නම් අපි ওই වින් ලෝඩ් එක කියන එක එච්චර ගණන් ගන්න නැහැ. තට්ටු හතරකට වඩා වැඩි වෙනවා නම් ওই වින් ලෝඩ් එක කියන එක අනිවාර්යෙන් අපි ගණන් ගන්න ඕනේ. එතකොට මේ වින් ලෝඩ් එක කියන එකකුත් එනවා. ඒතකොට ලෝඩ්ස් වර්ග කීප තව නොෂනල් ලෝඩ් කියලා එකක් තියෙනවා. ඒවා ඉස්සරහට කියලා දෙන්න. ප්‍රධාන වශයෙන් ඕගොල්ලන්ට ලෝඩ් වර්ග දෙකයි ලයිව් ලෝඩ් එක and ඩෙඩ් ලෝඩ් එක. ඒතකොට ලයිව් ලෝඩ් එකක් කියන්නේ මොකද්ද? ඩෙඩ් ලෝඩ් එකක් කියන්නේ මොකද්ද කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. දැන් අපි බලමු මොකද්ද මේ ලයිව් ලෝඩ් එකක් කියන්නේ මොකද්ද මේ ඩෙඩ් ලෝඩ් එකක් කියන්නේ. ලයිව් ලෝඩ් එකක් කියන්නේ ළමයි මූවබල් ලෝඩ් කියන්නේ මූවබල් ලෝඩ් එක. කියන්නේ එනවා යනවා. ස්ලැබ් එකකට හරි බීම් එකකට හරි කොලම් එකකට හරි ලෝඩ් එක එනවා යනවා. කියන්නේ ඇවිල්ලා ටිකක් කරලා දාලා ආය යනවා වගේ. හරියට මිනිස්සු වගේ ස්ලැබ් දෙකකට මිනිස්සු එනවා ආය බහැලා යනවා. නිතරම රැඳෙන්නේ නැහැ නේ. අපි ඒවට කියනවා ලයිව් ලෝඩ් කියලා. එහෙම නැත්නම් මූවබල් ලෝඩ් කියලා කියනවා. ඊට පස්සේ තව ඒවා දිනන පර්මනන්ට් ලෝඩ් එකක්. එහෙම නැත්නම් ඒව හැම තිස්සෙම ස්ලැබ් එකේ තියෙන. එහෙම නැත්නම් හැම තිස්සෙම මේ එලිමන්ට් එක උඩ තියෙනවා. ස්ලැබ් දෙක විසින් දරාගෙන ඉන්න ස්ලැබ් එකේ බර. එයා මොකද්ද? එයා ස්ලැබ් එක විසින් ස්ලැබ් එකේ දරාගෙන ඉන්න බර එයා හැමදාම දරාගෙන ඉන්නවා. ඒකට අපි කියනවා පර්මනන්ට් ලෝඩ් එකක්. එහෙම නැත්නම් ඩෙඩ් ලෝඩ් එකක්. එතකොට තව අපිට ගන්න පුළුවන් ෆිනිෂර්ස්. ෆිනිෂර්ස් කියන්නේ ටයිල්. ටයිල් කියන එක හැමදාම ගලවනවා දානවා එහෙම නැහැනේ. ටික කාලයක් එක දිගට තියෙනවා. එතකොට ඒක පර්මනන්ට් ලෝඩ් එකක්. ඔය පර්මනන්ට් ලෝඩ් එකකට එක ගන්න පුළුවන්. එතකොට එයත් මොකද්ද? ඩෙඩ් ලෝඩ් එකක්. ඒ කියන්නේ ෆිනිෂර්ස් ගන්න පුළුවන් අපට ඩෙඩ් ලෝඩ් එකක්. පාටිෂන් බිත්ති බිත්ති හැමදාම ඕක තියෙනවා. එහෙනම් ඒවත් පර්මනන්ට් ලෝඩ්. හැබැයි බිත්ති වලදී සමහර පාටිෂන් තියෙනවා. අර පාටිෂන් කරන ඔෆිස් එකක් එහෙම ඒ වගේ සමහර ඒවා තියෙනවා. ඕන වෙලාවට ගෙනල්ලා තිබ්බා ඕන නැති වෙලාවට අයින් කරනවා. හරිද? එතකොට මේ බෝඩ් වර්ග තියෙනවනේ. එතකොට ඒ වගේම අපි කියන මූවබල් පාටිෂන්. එතකොට මූවබල් පාටිෂන් නම් කියන්නේ ලයිව් ලෝඩ් එකකට ඩෙඩ් ලෝඩ් එකකට නෙමෙයි. එතකොට ඔයගොල්ලන්ට පාටිෂන් හරි මොනවා හරි දෙනකොට ඔයගොල්ලෝ ඔළුවේ කල්පනා කරලා බලන්න ඕනේ මේක මූවබල් පාටිෂන් එකක්ද එහෙම නැත්නම් මේක පර්මනන්ට් එකක්ද කියලා. මූවබල් පාටිෂන් එකක් නම් එයා යනවා ලයිව් ලෝඩ් එකකට, ෆික්ස් එකක් නම් මොකටද යන්නේ? ෆික්ස් එකක් නම් එයා ඩෙඩ් ලෝඩ් වලට යනවා. මොනවද ඒක ඔළුවේ තියාගන්න ඕනේ. සෝරි. හරි, ඔන්න ඔය වගේ සරල දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ ලෝඩ් කියන එක හරි ඒ කැටගරීස් දෙකට අදාළව ඒ අදාළ ලෝඩ් එක දාගෙන යන්න තියෙනවා. ඊට පස්සේ ලෝඩ් එක හරි ලෝඩ් එක තේරුම් ගත්තම ඊට පස්සේ ළමයි දැන් එන ලෝඩ් එකටම අපි ඩිසයින් කරනවා. ඒ කියන්නේ හිතන්නකො ස්ලැබ් එකකට ලෝඩ් එකක් එනවා. ඒ ලෝඩ් එක විතරක් සලකලා බලලා මේක ඩිසයින් කරොත් ඇතිද? යම් කිසි ඩෙඩ් ලෝඩ් එකක් සලකලා බලනවා, යම් කිසි ලයිව් ලෝඩ් එකක් සලකලා බලලා ඒ දෙකට විතරක් මේක සලකලා බලලා හැදුවොත් ඇතිද? හරි, එහෙම එකක් වෙනවනේ. නෑ, ඒක අපි යම් පර්සන්ටේජ් එකකින් වැඩි කරනවා. ඔක කෝඩ් එකෙත් තිබෙනවා, මම ඉස්සරහට එක පෙන්නන්නම්. යම් පර්සන්ටේජ් එකකින් වැඩි කරලා තමයි අපි මේ ඩිසයින් එක කරන්නේ. එතකොට මේ ඩිසයින් එක කරනකොට ඒකට අපි ඒ දාන ලෝඩ් එක යම් පර්සන්ටේජ් එකකින් වැඩි කරනවා. ඒකට අපි කියනවා අපි දා ඒකට විශේෂයේ වැඩි කරන ඒ අනුපාතර ඒ අනුපාත කොටස් වලට වෙන විශේෂ නමක් තියෙනවා. ඒවා මම ඉස්සරහට කියලා දෙන්න. ඒ යම් කිසි percentage එකකින් වැඩි කරලා තමයි මේ design එක කරන්නේ. හරිනේ, ඔය වගේ දේවල් කිහිපයක් තියෙනවා දැනගන්න ඕන. මේක සරලයි කොට සරලම නෑ. හැබැයි හරි අවධානයෙන් හඳ හිටියොත් තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ එක තමයි design එකක් කරනකොට දැන් load එකක් හරින load එක වර්ග දෙකයි ඒ දෙකටත් මේ විදිහටම කරන්න ඕනේ. ඊට පස්සේ මේ bending moment කතාවක් වෙයි. ඒකට load එකක් තේනවා. මේ bending moment කියන එක ඔයගොල්ලන්ට හරියට තේරුම් නැහැ කියන එක මම දන්නවා.
ඔයාලට බෙන්ඩින් මූමන්ට් කියන එක ලෝඩ් එකට අනුව ගන්න කොහොමද කියලා සරල ක්‍රමයක් මම කියලා දෙන්න. බොහොම සරල ක්‍රමයක්. ඕන තැනකදී පාවිච්චි කරන්න පුළුවන් බොහොම සරල ක්‍රමයක්. විනාඩි දෙකෙන් ඕනම එකක බෙන් ෂියර් ෆෝස් එකයි බෙන්ඩින් මූමන්ට් එකයි හදන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්න. ඒවත් ඇතුළුව බොහොම සරල විදියට මේක ගලාගෙන යනවා. මට කියන්න තියෙන හැමදාම ක්ලාස් එකට එන්න කියන එක තමයි. ඇවිල්ලා එහෙම නැත්නම් මිස් වුණු දවසට රෙකෝඩින් එකක් හරි බලලා මේක අල්ලගන්න කියන එක තමයි කරන්න කියන්න තියෙන්නේ. මේක ඕගොල්ලෝ බිංදුවේ ඉඳන් ආවත් මේක ගොඩ දාගන්න එක ගේමක් නෑ. මේක ගොඩ දාගන්න පුළුවන් මම සරලව කියලා දෙන්න ඕගොල්ලොන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට. මේ කියන ඊක්වේෂන් ඔක්කොම මම 10-15 පාරක් කියලා කියලා කියලාම කියලාම ඕගොල්ලොන්ටම කටපාඩම් වෙනවා. අනිවාර්යෙන් ඕගොල්ලොන්ටම කටපාඩම් වෙනවා. ඔබලොන්ට සති දෙකක් ඇතුළත සති දෙකක් හෝ අපි තුන් සති තුනක් ගමුකු සති තුනක් ඇතුළත ස්ලැබ් දෙකක බීම් එකක ෆවුන්ඩේෂන් එකක සයිසිං ටික කරගන්න පුළුවන්. ඒ කියන්නේ ස්ලැබ් එකක් කොච්චර තික්නස් එකෙන් දාන්න ඕන ස්ලැබ් බීමයක් කොච්චර දික් ඩෙප් එකක් තියෙන්න ඕනද මේ සෝරි බ්‍රෙත් එකක් තියෙන්න ඕන. ඒ ටික දා ඔබලොන්ට සති තුනක් ඇතුළත ගොඩ දාගන්න පුළුවන්. අනිවාර්යෙන් ඕන ළමයට කරන්න පුළුවන්. ෆවුන්ඩේෂන් එක සයිස් එකක් කොහොමද වෙන්න ඕනේ කියන එක සති තුනක් ඇතුළත ඔයගොල්ලන්ට ඒ කියන්නේ ඔයාලට ඕනම තැනක ගිහිල්ලා ස්ලැබ් එකක දිග දන්නව නම් පළල දන්නව නම් ඔයාලට කියන්න පුළුවන් වෙනවා මේ ස්ලැබ් දෙකට මේ සයිස් එක තියෙන්න ඕනේ, මේ බීම් එක ගන්නව නම් මේ සයිස් එක තියෙන්න ඕනේ, දිගයි පළලයි ගත්තම මේ දිග මේ දිග බීම් එකක් තියෙනවා නම් මේකට මෙච්චර ඩෙප්ත් එකක් තියෙන්න ඕන කියන එක සති දෙකක් තුනක් යනකොට සරලව තේරුම් ගන්න පුළුවන්. දැන් බාස් ලගෙන් ඕක ඇහුවා නම් බාස්වත් දන්නවා. එයාලත් දන්නවා එයාලා එයාලගෙන් එහෙම සමහර බාස්ලා දන්නවා බීම් කණු දෙකක් අතර දුර කිව්වම ඒ බාස්ට පුළුවන් බීම් එකේ සයිස් එක ඩෙප්ත් එක කියන්න මේ සයිස් බීම් එකක්වත් එන්න ඕන මහත්තයා කියලා කියනවා. කොහොමද ඒක කියන්නේ? හරිද? ඒ වගේ පොඩි පොඩි ටෙක්ස් ටිකක් තියෙනවා ඒ ටිකත් මෙහෙට කියලා දෙන්න. අඟලට අඩියට අඟල රූල් එක. ඒ කියන්නේ අපි සයිට් වල පාවිච්චි කරන බාස්ලා පාවිච්චි කරන මෙතඩ් එක. ඒ වගේ ගොඩක් දේවල් ටික තියෙනවා. ඒ කියන්නේ අඩියක් බීම් එක දික් වෙනවා නම් අඟලක ඩෙප් එකක් අඟලක උසක් තියෙනවා. අඩි 10ක් දානවා නම් අඟල් 10ක බීම් එකක් දානවා. ඒක වෙනස් කරන්න ක්‍රම තියෙනවා. හැබැයි සාමාන්‍ය ක්‍රමය තමයි අඩියට අඟල රූල් එක ඒක බාස්ල පාවිච්චි කරන එක. අපි ඒව වෙනම ගන්නවා කෝඩ් එකෙන් වෙනම ඉක්වේෂන් විදියට. ඔය වගේ සරල ක්‍රම ඔය වගේ ක්‍රම පොඩි පොඩි ටික්ස් ටිකක්. එතකොට ස්ලැබ් එකක් ඕගොල්ලෝ ගියපු ගමන් බලාගන්න මේ ස්ලැබ් එක මේ දාලා තියෙන තික්නස් එක ඇද්ද කියන එක කව එක කොච්චරක් එන්න ඕනද ඒ ටික ඔලුවට දාගන්න එක සති තුනක් යනකොට ඔයගොල්ලන්ටම ඔයගොල්ලන්ටම තේරෙන මේක කරගෙන යනකොට. ඒක නිසා මට කියන්න තියෙන්නේ ක්ලාස් එක දිගටම එන්න, එහෙම නැත්නම් ක්ලාස් එකේ රෙකෝඩින් ටික හරි බලන්න. ඒකට ඔයාලට අයිඩියා එකක් එයි කොහොමද මේක කරන්න කියන එක. අද අපි මේ ක්ලාස් එක මේ රෙකෝඩින් එක ගැහුවා කොහොමද මේක යන්නේ කියන එක අර ගොඩක් ළමයි එදා අපි කලින් කරපු ක්ලාස් එකට ඇවිල්ලා තිබුණේ. එතකොට ඒකේ රෙකෝඩින් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඒක නිසායි මේක මේ ක්ලාස් එක පටන් ගත්තේ. ඊළඟ දවසේ ඉඳන් ක්ලාස් එක යන අතර ක්ලාස් එකේ වැඩ දෙක පිළිවෙලට කරයි. ඔයගොල්ලෝ CR පොතක් පාවිච්චි කරන්න, පොඩි පොත් පාවිච්චි කරන්න එපා. අනිත් එක කොළවල ලියන්න එපා. ගොඩක් එක CR පොතක් තියාගන්න ඒක පැහැදිලිව. එතකොට ඔයාලට වරදින්නේ නැහැ. වරදින්න තියෙන සම්භාවිතාව අඩුයි, නැති වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි, කෝස් එක ඇතැරෙන්න තියෙන සම්භාවිතාව අඩුයි. මම හෝම්වර්ක්ස් දෙනවා ඒ ටිකත් කරන්න බලාගෙන පිටු 200ක විතර පොතක් තියාගන්න. CR පොතක් CR පොතක් ගන්න. පාට පාට පෑන් ටිකක් පොඩ්ඩක් පාවිච්චි කරලා ලස්සනට ලියාගන්න. මම මුලින්දන් අකටම පැහැදිලිව කියලා දෙන්න. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයගොල්ලන්ට ඕනම ලෙවල් එකේ ඉන්න ළමයට කොට දාගන්න. එක්සෑම් නම් අපින් එක්සෑම් වල තියෙන ගණන් ටික ගේමක් මෙතු කරන්න පුළුවන් මේක කියන ගත්තයි කියන්නේ. එක්සෑම් එකක් ගණන් ගන්නෙත් නැති ආදරය බැලුවා නම් හෙට එක්සෑම් එක කොට දාගන්න පුළුවන් ලෙවල් එකට මේක කරන්නේ ඔයගොල්ලන්ට එනවා. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. එක්සෑම් ගැන නම් හිතන්න දෙයක්වත් නැහැ, ගොඩ දාගන්න පුළුවන්. අර බය නැතුව සයිට් එකකට ගිහිල්ලා මේ ස්ලැබ් එක මෙහෙම දාන්න, කම්බි ටික මෙහෙම දාන්න, අයියෝ ඔහොම කරන්න කියලා අහන්න පුළුවන් ලෙවල් එකට. ඔයා කොච්චර අලුතෙන් එළියට ගියත් ඔයා හිතන්න ඔයා දැන් කෝස් එක හරි යුනිවර්සිටි එකෙන් එළියට හරි ගිහිල්ලා කිසිම එක්ස්පීරියන්ස් එකක් ඔයාට නැහැ. බෝවා මේ වගේ එකක් දැනගෙන ගියම් අයියෝ ඔහොම දාන්න කියලා අහන්න පුළුවන්. අයියෝ කම්බි ටික ඔය විදිහේ ස්පේසිං වලින් දාන්න, මේක දාන්න ඕන මේ ස්පේසිං වල. මේ ස්ලැබ් එකේ තික්නස් එක මේ සයිස් තියෙනවා, බීම් එක අඩුම මෙච්චරක්වත් තියෙනවා. අඩි 10ක් නම් බීම් එක අඟල් 10ක්වත් තියෙනවා. කොහොමද ඔයාලා විදිහට අපිට අහන්න පුළුවන්, ප්‍රශ්න කරන්න පුළුවන්. හොඳට කන්සල්ටින් පාට් එකක් කරන්න පුළුවන් ලෙවල් එකට මේකින් හැදලා. ඒක නිසා හැමදාම ක්ලාස් දෙන්න වැඩේ කරගන්න. එහෙනම් රෙකෝඩින් එකක් නිසා මේක මෙතනින් නවත්තන්න, ඉස්සරහට හරියට කරගෙන යන්න. ඊළඟ දවසේ ඉඳන් වැඩි කතාවක් නැතුව අපි ක්ලාස් එකට අවශ්‍ය දේවල් ටික විතර කරගෙන යමු. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. එහෙනම් ඊළඟ
දවසේ හම්බෙමු. එහෙනම් වැඩේ කරගන්න ඉල අනිවාර්යෙන් ක්ලාස් එකට එන්න. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. කිල්ලෙන්න.